हाय वॉन, सुबह संध्या आप खेलते नाटक में। बदलते हैं बात ගොඩක් තව යාඩි දෙකක් විතරද බලමු මොකද මේ අට්ටිය ගොඩක් තව ජොයින් වෙන ගමන් වගේ තියෙන පේන හැටියට යාඩි දෙකක් තව ඉමු හරි අපි මේ ඉන්න ගානත් එක්ක වැඩේ පටන් ගන්න යමු එහෙනම් හරි තව කට්ටිය ජොයින් වෙන ගමන් මොකද පොඩ්ඩක් මේ මට මිෂන් ඕපන් කරන්න තරක් වුණා ඒ නිසා කට්ටිය ජොයින් වෙන ගමන් ගමන්නේ අතරමඟින් ජොයින් වෙන කට්ටියට බලන්න පුළුවන් Facebook එකේ දිනන නැමෙ YouTube එකට දානවා හරි එහෙනම් බලන්න පුළුවන් එතකොට අපි අද වැඩේ පටන් ගමු හැමදාම වගේ අදත් පොඩි කතාවක් තියෙනවා කියන්නේ ඉස්සලා අපි කතා කරන්නේ අද Computer Literacy for Life CLFL අද කතා කරන්නේ මුල්ම එකේදී කොට මහාචාර්යවරුගේ කතාවක් මේකද අද කියන්නේ ආදිපාදවරයාගේ කතාව ආදිපාදවරයාගේ කතාව මේ කතාවේ කොටස් ටික දිග කතාවක් ඒ වගේම මම මේක මැදදී නවත්තනවාද කතාවේ පොඩි කැල්ලක් කියලා නවත්තනවා නවත්තලා අපි අපේ වැඩේ ගිහිල්ලා අද අගකොණේදී අපි බලමු කතාවේ තුරු ටික නැත්නම් ඊළඟ වැඩසටහන තමයි කියන කතාවේ තුරු ටික හරි ආදිපාදවරයා කියව සාමාන්‍යයෙන් ඔන ආදිපාදවරයා කතාව කියන්නේ නම් මොකක්ද දැන් වෙන්නේ අද පොඩ්ඩක් බලමු අපි ඒක නිසා මේ ආදිපාදවරයා කියන්නේ සාමාන්‍යයෙන් රටේ ඉන්න ප්‍රාදේශීය පාලකෙක් වගේ දෙවිද කෙනෙක් ඉස්සර බ්‍රිතාන්‍ය කමැත්තා මේක උරකලා තිබුණේ ඒත් මේ කතාව චීන වෙච්ච කතාවක් අපේ කතානායකයා ෆෙන් කියලා කෙනෙක් හිටියා චීන නමක් තියෙන ෆෙන් කියලා හරි මොන කතානායකයා ෆෙන් දැන් අද මම දන්නවා කට්ටිය අහගෙන ඉන්නවා කියලා මොකද එදා කතාවේ ඉතුරු වෙන ප්‍රශ්නයක් ඇහුවා අද මොන අහයි දන්නේ නැහැ බලමු කතානායකයා ෆෙන් මේ ෆෙන් කියන කෙනා දැන් මොකද දෙයක් කරගන්න විදියක් නැතුව කල්පනා කරනවා මොකද කරන්න කියලා. දැන් මේ කොරෝනා වගේ කාලෙක නෙමෙයි සාමාන්‍ය කාලෙක මෙයා ආදායම් මාර්ගයක් නැතුව ජීවත් වෙන ක්‍රමයක් නැතුව කල්පනා කරනවා මොකද කියලා. ඒතර මෙයාට මතක් වෙනවා මෙයාගේ යාළුවෙක් ඉන්නවා ආදිපාදවරයෙක් ගෙදර වැඩ කරන. ඈ ආදිපාදවරයෙක් ගෙදර වැඩ කරන යාළුවෙක් ඉන්නවා. ඒතර යාළුවා මතක් කළා කියලා මෙයා යම යාළුවෝ හොයාගෙන. සාමාන්‍යයෙන් අපි උනත් යාළුවෙක් ආවම යාළුවට හොඳ උදව්වක් කරනවානේ. හරි ඒක නිසා ट जीवत् क्रम मे मुनाहर बट बरद आदि मुनहरी मट का जीवत् कनबोटी जीवत् बैकनी आदि कथा कथा आदि मेमी मगे यानो मे या මොනාර ජීවත් වෙන ක්‍රමයක් වෙනවා අපිට පුළුවන් වේද යාට මොනා හරි රැකියාවක් කර මොනාර වැඩක් දෙන්න හරි දැන් ඔය කිව්වයින් පස්සේ ආදිපාදරය වෙන්න මෙහෙම අනෝ ඉස්සලම් what is he good at හරි එයා මොනාටද දක්ෂ මොනාර යාට කරන්න පුළුවන් එයා මොනා ගැන දැන් නිකන් එක්ස්පර්ට් කියලා අපි කියන්නේ විශේෂ ධර්මයක් තියෙන මොනාර දෙයක් දක්ෂ දෙයක් මොනාර යාගේ තියෙන विशेष मनुष्य ඊට පස්සේ බලලා තව මොනවද මේක දැන් කොහොම හරි කරන එකද මේ මොනසර මොනවද දෙන්න ඕනේ හරි ඒක නිසා මේ ප්‍රශ්නේ තහනවා does he have any skills හරි යාට මොකුත් හැකියාවක් තියනවද මොනවාට දක්ෂ නැතුවට මේ මොනසර කරන්න පුළුවන් දේවල් තියෙනවා සමහර කට්ටිය ඉන්න ඕනද
සිංදු ගැන පුළුවන් සමහර කට්ටි මොන හරි මේ සංගීත බණ්ඩයක් වාදනය කරන්න පුළුවන් තව සමහර කට්ටි ඉන්නවා මොන හරි නිර්මාණ කරන්න පුළුවන් මේ ඉවත් දමන දෙයක් දැක්කම ඒක නිර්මාණයක් කරන්න පුළුවන් ඔය විදිහ එක එක හැකියාවන් තියෙන මේ මොනසෙත් හැකියාව මොනවද කියනවා දැන් යාළුවෝ දන්නේ නැහැ කියලා පාර ඒ නිසා පෙන්ගෙන් අහනවා මොනවද කියන්නේ පෙන් කියලා කල්පනා කරලා කල්පනා කරනවා එහෙම මොකුත් නැහැ मार प्रश्न आदि हेतु देखा बेलवा जब दिखाया समहार आयत मगे इतिहास हमारे कौर दिन खर अथवा देश पालन वशे संबंध खर कुहरता एक नायक मेतन प्रश्न मेतन कंप्यूटर मम संपत् अभय सूर्य मम यूनिवर्सिटी मंटू विश्वविद्यालय इंजीनियर पीटे परगणक इंजीनियर अच्छे दीटे मगे पलवीन डिग्री पलवीन उपाधि बीसी इंजीनियरी गौरव यूनिवर्सिटी पलवीन कंप्यूटर बैच मेयर एन एपी प्राक्टिशनर अमेरिकन बोर्ड ऑफ एनपी सर्टिफाइड मग अर्धमीटर कम मेडिकल दिन संटे दंडे पद्धति इंजीनियर सिस्टम इंजीनियर क्वेश्चन अड़क अट पे प्रोजेक्ट मैनेजर क्वेश्चन अड़क मगे आने तुम वन प्राइवेट लिमिटेड मूल आकृति पड़ा अनी पड़ा कथा वक्की पड़ी कथा पटांगे अद कथा वक्वा इट पश्चिना कथा पाड़वा इतना तब पड़े पाड़ा ඊළඟට ඒකට අදාළ පරිගණක දැනුමක් යනවා ඈ අද දැන් අපි කතාවක් කිව්වා කතාවේ මොකද ආදිපාදවරයාගේ කතාව කතාවේ මැදදී කමාවක් දැම්මා කමාව දැන්න තැන තිබුණා මොනවද හැව එයා මෙයාගේ තියෙන හැකියාවන් මොනවද මෙයාට මොනවද කරන්න පුළුවන් මොනවද තමයි අද අපි මාතෘකාවට අදාළ තැන අපි සාමාන්‍ය අපි යන මේ වැඩසටහන් මාලාව යන්නේ ජීවිතයට අවශ්‍ය පරිගණක සාක්ෂරතාව කම්පියුටර් ලිටරසි ෆෝර් ලයිෆ් මේක ඇටට අපි අද කතා කරන්නේ කම්පියුටර් ලිටරසි ගැන कंप्यूटर लिटरेसी फॉर लाइफ कहते हैं कंप्यूटर लिटरेसी लिटरेसी ज्ञान में हैकी आवा कौन है ध्यान अन्य एक कथा संबंध हैकी आवा कौन है धर्म क्यू रहती आव कोटी को सकती है लंका गुडक कत्ती बला नहीं विशेष लंका भी का गैर संबंध तक आवटे आने तमन तम दे बेरुआ आवटे आने मगे अर्द की मक मम की अन्न मेक संबंध गुड़ कट्टी सब प्रश्न मगे मम्मी मम अपने सामान्य दान विश्वविद्यालय मट दानवास की पेकट एक आयतन दानव अभी मम तुंगन वसते इतना आयतने आयतने आरक्षा उन्नवा इतना आयतने अभी उपाधि अरगण विश्वास आयतने
ට්‍රේනිං පුහුණු වෙන කට්ටියට තමයි අපි යන්නේ අපිට කැම්පස් වල මේසයක් හම්බ වෙන වාඩිලා ඉන්න අපි දැන් වෙන අපිට දැන් තියෙන පුහුණු වලින් අපි ඉගෙන ගන්න ඒවා ලියන්න ඕන එළිය දේවල් ලියන්න ඕන ඔහොමද ඔය අවස්ථාවේ අපිට හිටියා සම්බන්ධ වෙච්ච තැන්ල අපිත් එක්ක හැමදාම කතා කරගෙන ඉන්න කෙනෙක් හිටියා කාර්යාල කාර්ය සහායක කෙනෙක් කොයි වෙලේ බලුවත් කතා කරන්න ඒ මිනිස්සේ ඉන්න මොකද ඒ මිනිස්සේ වැඩක් නැහැ කවුරුත් වැඩක් කියන්නේ නැහැ ඒ මිනිස්සයාට මොකද හේතුව කතා වෙන මිනිස්සුන්ට වැඩේ හරියට කරන්න තේරෙන්නේ නැහැ අනිත් එක තමයි එයා වැඩේ ඔක්කොර හිතේ කියලා කවුරුත් ප්‍රශ්නයක් කරන්නේ නැහැ ඒ අවස්ථාවේදී අදාළ ආයතන බාරව තියෙන එයා රාජ්‍ය ආයතන රාජ්‍ය පරිපාලන මේ ගැටතේ තියෙන ප්‍රබල දේශපාලනඥයෙක්ගේ අනුදැනුම අපිට අප්පිනේ අදට දේශපාලනය දියුණුවට නැහැ ඒ නිසා ඒක ප්‍රශ්නකුත් වෙන්නේ නැහැ ක්ෂන් ගන්න බෑ කාටවත්. කිසි කතාවක් කිව්වට කමක් නෑ මන්ට. ඒක වෙන කවුරුත් නෙමෙයි කිව්වේ. ඒ අදාළ පුද්ගලයන් ප්‍රසිද්ධිය කියනවා මම මෙහෙම යාගේ දේශපාලන වැඩවලට ගියා. ඒ නිසා මට මේ ජොබ් එක හම්බුණා. ඔබලා ලංකාවේ තියෙන තත්ත්වය ලංකාවේ යන දේශපාලන කරුවකින් ජොබ් එකක් ගන්න පුළුවන් කියලා ඉන්න. හැබැයි එහෙම යන්නේ ඉන්න එපා කවදාවත්. මොකද ඒක අපි අපේ තත්ත්වය පල්ලෙහාට දමා ගැනීමක්. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. තමන්ගේ හැකියාවන් ටික වර්ධනය කරමු. දැන් අද මේ කතා කරන්නේ හැකියාවන් ගැන. අවශ්‍ය හැකියාවන් මොනවද? අර පෙන්ගේ යාළුවට දුන්නා පෙන්ට දුන්නා වගේ යාළුවා කතා කරගෙන පස්සේ කොහේ හරි වැටලා දෙන දෙයක් කාලා බිලා කරලා කියන හැටි වැඩ කරන්න වෙනවා ඒ විදිහට ඉන්න නෙමෙයි අපි අපේ අභිමාන එකතු වැඩ කරන්න මට අභිමාන එකතු කියන්න පුළුවන් මම දැන් අවුරුදු 20ක් වෙනවා විශ්වවිද්‍යාලයෙන් එළියට ගිහිල්ලා මේ අවුරුදු 20 තුළද මම රැකියාවක් කරලා දිනා රැකියාවේ ආයතනයක කොහොම වැඩගත් ඉඳ අවුරුදු 10කට ඊට වඩා රැකියාවක් කරා ඒක මගේ ආයතන කරා මේ කිසිම දෙයකදී කිසිම ආකාරයකින් කාගත පස්සේ ගිහලා කිසිම දැකිල්ල ගන්න එහෙම දේවල් කරලා නැහැ. ඈ හැකියාවන් වින් කරපු කට්ටිය තමයි ඉන්නේ. දැනුත් මේ කරන්නේ ඒ විදිහට. ඈ දරු නෝගෙන් කතා කරනවා. ඒ අතරේ අපි අද වැඩසටහන පොඩි විශේෂයක් කරනවා. අද දිනේ විශේෂයි. අද 9 වෙනි මාසේ 9 වෙනිදා. 9යි 9. ඒ නිසා විශේෂ වැඩක් කරනවා කියලා මම කලින් ඉඳලා දැනුම් දුන්නා. අද ඒක නිසා මතක් කරන්නේ නැහැ. වැඩසටහන අතරතුර කොයි යම්ම හෝ මොහොතක अभी विशेष कार्य पड़ेट विशेष कार्य मुखा बलागन पुलवा मे सदा सुविशेषी सहभागिशेषी सहभागे बलागन पुलवाण विशेष वासी मेकती अंतिम अंतिम वासी जागरण कथा कर कंप्यूटर लिटरेसी क्या है परिगणन का साक्षरता मैं क्या कथा करने गया हूँ अभी इससे लम कथा करूँ मैंने मैं साक्षरता आवक ये नहीं साक्षरता आवक ही हुआ मैं सामान्य अभी तेरे ने वा ओलुवटे कार आधारसक क्या ना साक्षरता आवक मुझे अभी गुड़ाक कर लेना है दिनों अबे लंकाव साक्षरता आवक तुम ये मुखाते साक्षरता है साक्षरता 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 अर्थविटी मीनिंग ऑफ लिटरसी एबिलिटी टू रीड एंड राइट මේක මම දකින මගේ පෞද්ගලික මතයට මේකට තව දෙයක් එකතු වෙනවා මොකද කියවන්නයි ලියන්නයි දැනගත්තට බෑ මේක පොඩ්ඩක් කල්පනා කරලා තේරුම් ගන්න හැකියාවකුත් එන්න ඕනේ හරි වෙද්දී සාක්ෂරතාව බලනවා අපි ගොඩක් කලකට වෙලා තියෙන්නේ ලියන්න කියවන්න පුළුවන් වුණාට හිතන්න හැකියාව නැහැ ඒක අපි නැති කරගන්නවා සමහර තැන්වලදී සමහරවල් නැහැ වගේ ඉන්නවා කොහොමද හිතීම හැකියාව නැහැ අන්න ඒකත් එකතුනාව සාක්ෂරතාව වඩාත් සම්පූර්ණයි හරි ඒතොර සාමාන්‍ය වුණ අර්ථ දක්වන මේ විදිහට දෙවීමේ සා කියවීමේ හැකියාව කියලා සාක්ෂරතාව කියන්නේ ඊළඟට මේ සාක්ෂරතාව වැදගත් වෙන්නේ ඇයි? ඔබට තෝරන්නේ. සාමාන්‍ය අපි කියනවා ඉගෙන ගන්න කාලේදී කියනවා හැමදාම ඉගෙන ගන්න හොඳට පොතක් පතක් කියලා දැනුම ගන්න පුළුවන් වෙන ඉගෙන ගන්න. හරි. මොනවා අපිට තියෙන දැනුම ලබා ගන්න නම් අපි මේ කියවීම හැකියාව කියලා තියෙනවා. ඊට පස්සේ අපි මොනවා අදහස් ප්‍රකාශ කරන්න නම් මේ මෙහෙම කතා කරනවට අමතර අපිට ලිඛිතව මේක සටහන් කරලා තියන්න ඕන නම් අපිට ලිවීමේ හැකියාවක් තියෙනවා. ඒක ලිවීමේ සහ කියවීමේ හැකියාව අවශ්‍ය නැහැ ඒකයි. හැබැයි දෙකට අරකෝ වගේ හිතීමේ හැකියාව තියෙනවා. නැත්නම් ගන්න ටික හරියට හිතන්න නැතුව ගන්න ටික එහෙම්ම ගියොත් වැඩේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පුරුදු වෙන කට්ටිය අපි ගන්න ටික එහෙම්ම ගත්තා අනිත් පැත්තට ඒක එහෙම්ම දුන්නා. අපි කියන්නේ කොපි කරනවා.
හරි. හැබැයි කොපි කරන්න හොඳ නෑ. දෙයක් ඉගෙනගෙන ඒක කලින් දවසක් මම මට මතක තරමට දීපාල් සූර්යාචාර්යගේ වැඩසටහනක වෙන්න ඕන කිව්වේ. සාමාන්‍ය මොන හරි වැඩසටහනක කරද්දී අපි දෙයක් ඉගෙන ගනිද්දී යම් දෙයක් ඉගෙනගෙන පොඩි දෙයක් වුණත් ඒ දේ ඉගෙනගෙන ඒක ඉස්සෙල්ලා අපි ඇතුළට අරගෙන ඒක මගේ කරගෙන මගේ ක්‍රමයට ඒක එළියට දෙන්න ඕනේ. සතන මම නිර්මාණයක් කරාවේ මම අලුතෙන් දෙයක් කරාවේ නම් එහෙම වුණාම ඈ මොකද නැත්ත අපි හැමදාම එකම විදිහට දුන්නොත් වැඩේ අරය කරන විදිහට මාත් කරන ගොතින් මම මොකද කරන්නේ මම ඒවා කොපි කරා විතරයි ඈ කොපි කරන්නේ නැත්නම් හැම වෙලෙම පුරුදු වෙන කොපි කරන කෙනෙක් වෙන්න නෙමෙයි අලුතෙන් පාරක් කපාගෙන යන කෙනෙක් වෙන්න. ඒක පිටිපස්සෙන් කට්ටියක් එනවා නම් අන්න මම දෙයක් කරලා දෙනවා. මොකද මං කරන දේ කවුරු කොපි කරයි අනිවාර්යෙන් කරනවා. හැබැයි මම කර දෙය තව කෙනෙක් කොපි කරා කියන එකේ තේරුම තමයි මම වෙනස් දෙයක් කරලා තියෙන නිසා මම අලුත් දෙයක් කරනවා කියන එක. ඒකයි කවුරු කොපි කරන්න කෙනෙක් ඉන්නේ. නැත්තම් පරණම දෙයක් කොපි කරන්නේ නැහැ අපෙන් කවුරු. හරි. එතකොට මේක මේ දැන් මේ සාක්ෂරතාව කියන්නේ මනින්නේ කොහොමද? ඔන්න ඔය නිකන් සාමාන්‍ය සාක්ෂරතාව නම් අපි මනිනව කොහොමද? ඉස්කෝලේ දෙනවා විභාගයක් දෙනවා. විභාගෙ ලියන්න කියනවා. විභාග ලියුවයින් පස්සේ ඒක අනුව ඔන්න අපි මනිනවා. මෙයාට මෙහෙමයි හැකියාව තියෙනවා. හරි. विभाग 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 पटांगण ඒක නිසා ඕනම තැනක තමන්ගේ දෙයක් හරියට කරන්න තුර කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක පොඩි උදාහරණයක් මම කියන්න. ඒකත් විශ්වවිද්‍යාලයෙන් මට දෙන අත්දැකීම. අපි සාමාන්‍ය විශ්වවිද්‍යාල අවුරුදු පළවෙනි අවුරුද්ද සහ තුන්වෙනි අවුරුද්ද අවසානයේ අපිට තියෙනවා අර බාහිර ආයතන වල කියලා පුහුණුවීමක් කරන්න. ඊට පස්සේ අපි ඒ සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් දෙන්න ඕනේ. අපි report එකක් හදලා දෙන්න ඕනේ අපේ උපාධියේ කොටසක් හැටියට. ඒක මේක කරද්දී අපි ඕක දෙන්න ඕනේ දීලා ඉවරලා ඊට පස්සේ මේක සම්බන්ධයෙන් ඉන්ටර්වයුව එකක් සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා කණ්ඩායමක් සමග. දැන් සාමාන්‍යව ගොඩක් පුරුද්දක් තියෙනවා මේ ලොකු වார்த்தාවක් හදන්න ගියාම හදන්න අමාරුයි. කට්ටිය කරන්නේ ලේසියට පොලෙන් අර කොපි කර කර දානවා. හැබැයි මගේ පුරුද්ද මම සාමාන්‍යයෙන් වැඩ කරන්න කැමති නෑ. ඒ නිසා මම කර දෙයක් තිබුණා. මම පළවෙනි වරද වார்த்தාව මම තනි කර හැදුවා. තනි කර ඒ දවස්වල මේ මෙච්චර මයික්‍රොසොෆ්ට් වර්ඩ් වල ඔය ලොකු පහසුකම් තිබුණේ නෑ. මට ඒ දවස්වල කම්පියුටර් තිබිච්ච පහසුකම් වලින් මම ඇඳලා වார்த்தාවක් හැදුවා තනි කර. ඊට පස්සේ තුන්වෙනි අවුරුද්දකත් එහෙම හැදුවා. අද ඉතින් මේ වார்த்தාවේ අකුරක් නැර මට මතකයි. يعني මම ලියලා මේක කියවලා බලලා ඔක්කොම කළා මට මේක හොඳට අරගෙන ඇඟේ තියෙනවා මේ වார்த்தාව. ඊට පස්සේ අර පරීක්ෂණේ වෙලාවේ දැන් හතර දෙනෙක් විතර ඉඳගෙන එක්කෙනෙක් අපි දීපු වார்த்தාව බලන තව එක්කෙනෙක් ප්‍රශ්න අහන ඔහොමම හතර දෙනෙක් විතර හතර ප්‍රතිෙන් ප්‍රශ්න අහනවා. මොකද මේ කොහොම හරි බලන්නේ. ඒ දවස්වල අපේ සාමාන්‍ය මේකත් තිබුණේ වැඩිය බලන්නේ මේක අපි කියන්නේ අන්නන්න අමාරුවේ දාන්න. කොමරෙන් ෆේල් කරන්න බලන්න. ඈ ඉතින් එහෙම බලන කෙනා කිව්වේ එහෙම නෙමෙයි ඇත්තට මේ හරියට කරනවා කියලා බලන්න. හොඳට හොයලා බලනවා. හරි. ඉතින් ඒක කරන්න ගත්තාම මොකද වෙන්නේ? මේකේ දැන් අරහම අහද්දි එක්කෙනෙක් එක සර් කෙනෙක් ඉඳලා මගෙන් අහනවා දැන් report එක බලබල ඉන්නේ ආ මගේ වார்த்தාව. අපි සාමාන්‍යයෙන් කෙටි යෙදුම් පාවිච්චි කරනවා ගොඩක් කරාට මොන හරි දෙයක් කියලා ඕකේ. කෙටි අකුරු හතරකින් පහකින් විතර තියෙන යෙදුමක් පාවිච්චි කරනවා. මේ විදිහට ගොඩක් පාවිච්චි කරනවා වார்த்தාව ඇතුළේ. report එක ඇතුළේ. ඉතින් මට එක අකුරු හතරක් කියලා අහනවා. මේ කියන්නේ මොකක්ද? පළවෙනි පාර මම එහෙම පොඩ්ඩක් කල්පනා කරා එහෙම එකක් මම කොහෙවත් ලිව්වේ නැහැ. මම කොහෙ හැම එකක් ඔය වார்த்தාවේ නැහැ. මගෙන් ඔය ප්‍රශ්නේ එකම ප්‍රශ්නය හතර පාරක් ඇහුවා. එකම ප්‍රශ්නේ හතර පාරක් ඇහුවා එකම ඉංග්‍රීසි අකුරු හතරක් මට අකුරු හතර මතක නැහැ. මේක මොකක්ද කියලා. මම කොහෙ හැම එකක් ඔය වார்த்தාවේ නැහැ කියලා මම හතර පාරම දුන්නා. මොකද ඒක මට උඩින් විශ්වාසයකට ගියන්න පුළුවන්. ඒ හතර පාරම මම දුන්නා. අත්‍තර මම ඊට පස්සේ කෝකටත් කියලා ඇවිල්ලා බැලුවා එහෙම එකක් තියෙනවා කියලා වර්ඩ් එකේ සර්ච් කරලා සර්ච් කරලා බැලුවා එහෙම එකක් නැහැ වார்த்தාවේ. ඒ වෙලාවේ ඒ කරන්නේ මොකද මේක හරියට මම ලියපු එකක්ද ඕකට මම උත්තරයක් දෙන්න ගිහිල්ලා ඇඹරිලා පැටලුණා නම් අන්න දන්නව මෙයා නෙමෙයි මේක කරලා තියෙන්නේ වෙනස් වෙනස් ක්‍රම තියෙනවා අපි දෙයක් කරන්නේ කොහොමද කියලා හොයාගන්න. ඒ නිසා සාක්ෂිතාව කියන එක අපි හරියට අපේ දේවල් අපි අපේ ක්‍රමයට හරි ක්‍රමයට කරන්නේ. දැන් අපි යමු අද අපි මාතෘකාට අදාළ දේට පරිගණක සාක්ෂරතා හරි කම්පියුටර් ලිටරසි. දැන් මේක වයින් පස්සේ මේ කියන්නේ මොකද්ද? දැන් කම්පියුටර් ලියන්න පුළුවන් කියවන්න පුළුවන් අර කම්පියුටර් එකක තේ දෙක කර දැන්. ඒක නෙමෙයි කම්පියුටර් කියන්නේ. සාක්ෂරතා ලිටරසි කියන ගැහුවෙන් පස්සේ අපි ඉන්ටර්නෙට් සර්ච් කරොත් ලිටරසි කියන්නේ මොකද්ද?
මේකට තව අර්ථයක්ම තියෙන මෙන්න මේ විදිහ කම්පියුටර්ස් ඕ නොලෙජ් ඉන් අ ස්පෙસિෆික් ඒරියා යම් දෙයක් පිළිබඳ කම්පිටන්ස් කියන්නේ අපිට තියෙන හැකියාවන් සහ දැනුම. ඒක කම්පියුටර් ලිටරසි කියන්නේ පරිගණක සම්බන්ධයෙන් අපිට තියෙන දැනුම සහ හැකියාවන්. මේ දේ තමයි කතා කරන්නේ දැනුම සහ හැකියාවන්. ඔන්න අර ආදිපාදයක් කතාව උතෙන්ට සම්බන්ධින් දැන් අර පෙන්ගෙන් ඇහුවා වගේ මොනවද කරන්න පුළුවන් කියලා පෙන්ගෙන් ඇහුවා වගේ මොනවද කරන්න පුළුවන් කියලා මෙතන එනවා මොකද්ද ඔන්න අපි කතා කරන්නේ පරිගණකයෙන් කරන්න පුළුවන් මොනවද අපිට කරන්න පුළුවන් හැකියාවන් සහ දැනුම අපි කියන හරි දැන් මේක සාමාන්‍යයෙන් ඔන්න අපි දැන් කෝ හැකියාවන් සහ දැනුම මේක වැදගත් වෙන්නේ මොකද අපිට මේක දැන් තව පොඩ්ඩේ කියනවා මම ඊළඟේ කියනවා වැදගත් වෙන්නේ ඇයි කියලා හරි ඊළඟට අපි මේක හොයලා බලන්නේ කොහොමද ක්‍රම කීපයක් තියෙනවා මොකද කම්පියුටර් ලිටරසි හොයාගන්නේ කොහොමද මගේ කම්පියුටර් ලිටරසි කොච්චරද හොඳයිද නරකයිද මම කොයි මට්ටමේද ඉන්නේ මේක අර අපේ උණ බලනවා වගේ සම්මත කටුවක් වගේ ගන්න නැහැ කියලා බලන්න මීටරයක් නැහැ දාලා බලන්න එහෙම එකක් හම්බුන්නේ නැහැ මම නිකන් හෙව්වා මේ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ විවිධ තැන්වල විවිධ මට්ටමින් තියෙනවා ඒ හැම එකදීම කරන්නේ මොකද්ද මොනවා හරි අපේ තියෙන හැකියාවන් ටිකක් එක එක ක්‍රම වලට බලනවා හරි එතකොට මේ ක්‍රම වලට බලද්දී මේකේ විවිධ ක්‍රම වලට බලන්න පුළුවන් එතකොට දැන් ඒකේ බම්බලුව එකපාරම අනුමත කරන්න පුළුවන් මේකේ කියලා එහෙම කුණා ගොඩක් ඒවා තියෙන එක ක්‍රම හැබැයි මේ දේ ඔයාලට ඔයාලගේ පරිගණක සාක්ෂරතාව කම්පියුටර් ලිටරසි මැනගන්න ක්‍රමයක් අපි හදලා දෙන්න යනවා මේ අංශවලින් මෙන්න මෙහෙම ගුවා වාට මේ අංශි මේ විදිහ වලට පුළුවන් හරියට මේ අර මොකද්ද දුන් සහතිකය දෙනා වගේ වාහනයකට නැත්තම් මොන හරි ඔය මැනලා සහතිකය දෙනා වගේ මේ අර කොහේ හරි මට මේ කම්පියුටර් ලිස්ට් මෙච්චරයි කියලා ගෙනියන්නේ නෙමෙයි තමන්ට තමන් ගැන අවබෝධයක් ගන්න කොච්චරද මට මේ දේ පුළුවන් තව මෙන්න මේ ටික හදා ගන්න ඕන මම මේ ටික හදා ගන්න ඕන මගේ නම මම සාක්ෂරතාව මම මේ ටික හදා ගන්නවා අන්න ඒක බලා ගන්න ක්‍රමවේදයක් මේ දවස්වල පොඩ හදන එක ප්‍රශ්නාවලියක් ඉස්සර සරල ප්‍රශ්නාවලියක් වාර මේ කම්පියුටර් ලිටරසි කියන එක තියෙනවද පරිගණක සාක්ෂරතාව තියෙනවද කියලා බලා ගන්න ඊට පස්සේ එක එක අංශයකට මේ කොහොමද කියලා බලා ගන්න ඔය ප්‍රශ්නාවලිය පොඩ මේ දවස්වල හදාගෙන යනවා ඕක සමහරට මේ මාසේ 15 විතර වෙද්දි මගේ වෙබ්සයිට් එකක් තියෙනවා ඉස්සරහට එන්න දෙන ඒකට දානවා සිතින් බලා ගන්න පුළුවන් වේ ඔන්න මේක. නැත්නම් දැනට තියෙන එක එක ටෙස්ට් තියෙනවා කම්පියුටර් ලිටරසි ටෙස්ට් ඩයි ක්වෙස්චන් එක කියලා Google සර්ච් කරකින් එනවා. හොඳ පෙර මැන ගන්න පුළුවන්. මැන ගන්න ඔයාලට ක්‍රමයක් ඔක්කොම දෙනවා. මගේ වෙබ්සයිට් එක හරහා හදලා දෙනවා ක්‍රමයක්. ඒත් ඒකෙන් කියන්නේ මේ මෙහෙම ඔයාලට මේ කම්පිටන්සි නැත්නම් අර අපේ තියෙන මොනාරි මෙන්න මේ වැඩ ටික කරා මේක හදා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන් නැත්නම් කොහේ හරි තැනකින් හදා ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. එතකොට දැන් අපි අර යමු මේක මෙන්න මේ කලින් ප්‍රශ්නෙට ඇයි කියන එකට හේතුව මේක වැදගත් වෙන්නේ ඇයි දැන් එකතරා තමයි අර පෙන් වගේ ගියායින් පස්සේ මොකද වෙන්නේ මොන හරි වැඩක් කරන්න ගියාම අපි මේක දැනගෙන හිටියොත්ින් අන්න වැඩේ කරන්න පුළුවන් ජොබ් එකක් හම්බ වෙනවා රැකියාවක් හම්බ වෙනවා නැත්තම් මොකද වෙන්නේ කරන්න දෙයක් නැහැ අපි එතකොට ඔන්න කම්පිටන්සි කියන්නේ නිපුණතාව නැත්තම් හැකියාව හරි දැන් අපි කියන්නේ කම්පියුටර් ලිටරසි කියන එක තමයි කම්පිටන්සි ඇන් නොලෙජ් හරි නිපුණතාව සහ දැනුම නිපුණතාවය හැකියාව තමයි කියනවා හරි මෙන්න මේවා කියන කට්ටිය ඉන්නවනේ කොට මට කම්පියුටර් පුළුවන් මේවා කියන කට්ටිය චැට් බොක්ස් එකේ 1 කියලා ගන්නක් ගන්න චැට් එකේ 1 කියලා ගන්න බලන්න මෙහෙම කියන කට්ටිය මට කම්පියුටර් පුළුවන් කියලා කියන කට්ටිය හා 1 කියලා ගන්න බලන්න 1 තියෙනවා සාමාන්‍යයෙන් නේද 1 නේද ඉරවෙන්නේ බා හරි ගන්න 1 1 ඒකට බෑ කියන කට්ටිය 0 ගන්නනේ 1 බැරි නම් 0 මට කම්පියුටර් පුළුවන් කියන එකට මම එක්කෙනෙක් ඉන්න කවුද 0 දාපු එක්ක ඕනේ මට චැට් දෙක කියන එක ප්‍රශ්න මේ කොහොමද කරන්නේ ඒක පැත්තෙන් බලමු එවුරුවන් දාන්න චැට් කරද්දී එවුරුවන් දාන්න එතකොට කට්ටියට පේනවනේ එතකොට මට දෙකෙන් බලන්න දැන් මම කම්පියුටර් දෙකකින් කෙනෙක් කරලා ඉන්න නිසා දෙකෙන් බලන්න නැත්තම් හරි ආ 0 කෙනෙක් හිටියත් ඉන්න බෑ කියන කට්ටිය තියෙන හොඳයි එකකට බෑ කියන එක හොඳයි බෑ කියන්නේ මෙහෙමයි සමහර වෙලාවට බෑ කියන හේතු දෙකක් තියෙනවා නැත්තම් මම චුට්ටක් දන්නවා ඇත්තටම ඒකට මම අර තේරුම් අරගෙන තියෙන්නේ කොහොමද මම දන්නේ බොහොම පොඩ්ඩයි නොදන්නා ප්‍රමාණය වැඩි ඈ දැන් ඔබ මේ මෙතෙන්ට එන්න මොන හරි දෙයක් ඇත්තටම මේ කම්පියුටර් ලිටරසි මොකද්ද මේක කොහොමද මට තියෙනවද මට තව පොඩ්ඩක් ගන්න පුළුවන්ද ඔගේ කට්ටිය ඉන්නේ අර මුල්ම වැඩසටහනක වගේ එම්ටි ද කප් කොප් එම්ටි කරගෙන කට්ටිය නේද ගොඩක් මෙතේ ඉන්නේ
මට දෙන්න. ඒක නිසා ගැටලුවක් නැහැ ඔන්න. ඈ කට්ටිය ඒක නිසා ඔන්න මේක නැහැ කියන කට්ටියත් ඉන්නවා, ඕක කියන කට්ටියත් ඉන්නවා. හරි. එතකොට සාමාන්‍යයෙන් මෙහෙම කිව්ව හැටි මට කම්පියුටර් පුළුවන් කිව්ව හැටි. මේ කාරණිකන් ෆුල් ඕපන් ස්ටේට්මන්ට් එක. කම්පියුටර් වලංගෝ කම්පියුටර් මොනවද කරන්න පුළුවන්? අන්න ඒක තමයි ඊළඟ වැදගත්. කම්පියුටර් වලංගෝ ගොඩක් જાති පුළුවන් වෙන්න පුළුවන්. සමායට මොකද අපි දන්න ක්‍රමය අනුව අපි තාන ඉන්න වෙන පුළුවන්. මම දන්නේ මෙච්චර අර එන මට පුළුවන්. හැබැයි ඒකම බැරි කොටසකුත් තියෙනවා. ඔකට මම කියන උත්තරේ මම තා පොඩ්ඩෙන් කියන්න. නැත්නම් ඒ උත්තරේ වෙනවා අනිත්ට උත්තරේ. ඒ නිසා මම දැම්ම කියන්නේ නැහැ මගේ උත්තරේ. ඊට හරි මට වර්ඩ් පුළුවන්. කම්පියුටර් කියන වර්ඩ් කියලා જાතිය. ආ වර්ඩ් පුළුවන් කට්ටිය දෙක කියලා ටයිප් කරන්න බලන්න. වර්ඩ් බැරි නම් ඒ බිංදුව. බැලන බිංදුවෙ මොකක් නෑ බිංදුව. වර්ඩ් පුළුවන් කියන කට්ටිය දෙක. හරි. වර්ඩ් පුළුවන්. ගොඩක් කට්ටිය පුළුවන්. හොඳයි. වර්ඩ් පුළුවන්. හරි. මයික්‍රොසොෆ්ට් වර්ඩ් පුළුවන් නේද? වර්ඩ් වලින් ගොඩක් දේවල් කරන්නත් පුළුවන්. හරි. දැන් මම ප්‍රශ්න දෙන්නේ නැහැ. තව පොඩ්ඩෙන් ඔකට අදාල ප්‍රශ්නයක් අහන්න. හරි. හරි. ඊළඟට දැන් අපි මට Excel පුළුවන්. නම්බර් 3. Excel පුළුවන් කියන එකට නම්බර් 3 ගන්න. Excel පුළුවන්. ක්‍රක් අංක තුන බැරි නම් බිංදුවක් ගහගෙන යන්න. නැත්නම් ඔබම ඉන්නත් පුළුවන්. හරි. අපි උදව් පොඩි වැඩක් කරමු මෙහෙමනේ. ඊට දෙන්න මම අපි ඔකට අපි පොඩි සමීක්ෂණයක් දෙමු මෙහෙම. ආසරි. මම ෂෙයාර් එක නවත්වන විනාඩියකට පොඩි සමීක්ෂණයක් හදන්න යන්න කියන්න කට්ටියට. මේක අපි සමීක්ෂණයක් කරලා බලමු. එහෙමනේ හරි වර්තාවක් ගන්න පුළුවන්. අපි යමු. මේ හැකියාවක් තියෙනවා මේක ගන්න අපි. प्रश्नावल मम अब तत्ती this no one excel hari oy deka mehema ahu kattin ba dan me mokadda ape meeting eke mama denawa ප්‍රශ්නාවලියක් මෙතනින්ම දෙනවා zoom එකෙන්. පැට්ට දාන්න පුළුවන්. හරි. දැන් කට්ටිය screen එකේ ඇවිල්ලා ඇති. පොඩි untitled poll. untitled වලට කවන්නේ. මාතෘකාව දෙන්නේ. I know computer. පුළුවන් කියන කට්ටිය yes. බෑ කියන කට්ටිය no. ටිකක් පුළුවන් කියන කට්ටිය slide click. හරි ඔයතුමට වර්ඩ් වලට එහෙම දානවා හතරක් බලන ඔන්න කොහොමද කියවත් ඇඩි කට්ටේ කට්ටේ දානවා 37ක් ඉන්නවා කී දෙනෙක් උත්තර දුන්නද කියලා පෙන්වනවා එතනින් අන්තිම රිසල්ට් එක ෂෙයා කරනවා කට්ටියත් එක්ක අපිට 13ක් උත්තර දීලා තියෙනවා 16යි අපිට කනගාටු වෙන්නේ යට වර්ඩ් සම්බන්ධයෙන්
बलूंग क्लिक करना बुलाने प्रश्न का बलों अरे කට්ටිය තම තමන් උත්තර දීපුවයි කොහොමද කියලා බලාගත හැකි 118ක් මෙතන ඉන්න පිරිසෙන් සියලු දෙනා උත්තර දීලා නැහැ කීප දෙනෙක් උත්තර දීපුවට ඉන්නවා 180ක් උත්තර දෙන්න ඉන්න පාර්ශවයන් 180ක් හොඳ ප්‍රකාශ ඡන්ද ප්‍රමාණයක් 180ක් කියන්නේ සාමාන්‍ය හොඳ ගාණක් හරි ඒකෙන් 118ක් yes කම්පියුටර් දන්නවා ඈ 120ක් කම්පියුටර් දන්නේ නැහැ 161ක් ස්ලයිඩ් බොහොම හොඳයි ස්ලයිඩ් දන්නවා කියන්නේ හොඳයි හරි नो कि किन्नो कहने अवस्था प्रश्न वर्ड वर्ड करता वर्ड दीर विशी नाम सीर हाथ हटाटक सामान्य दंडो पे प्रतिपल अस्ते दिन मेक फ्री प्रोग्राम मे प्रोग्राम तन नो मिले सतवाकर मेके किसी ऐग्रीमें चट्टे मेसेज कटे प्रोग्राम हाउ कैन यू डू डेट स्क्रेन अरे सूमकर क्रम देखा हरी इलाटे हरी सहायता
එකත් එයාට දෙක කීබෝඩ් එක උරු මදි. හරි. අන්න හොඳයි ටිකක් තමන් ගැන දන්නවා. ඊළඟට තව යන මොනවාද? නෝ. ඔය නෝ කියන කට්ටිය සීඔ කියන කට්ටිය බලන්න YouTube එකේ තියෙනවා මේ මාසේ 6 වෙනිදා මම කර වැඩසටහන YouTube channel එකට ගියාම ඒක කියලා දුන්න සරල account එකක් හදාගන්න ඇති Excel එක. ඒ පියවර ටික හරියට follow කරගත්තොත් සාමාන්‍ය account එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඉස්සර ගන්න කියලා මම කියවන්නම්. හරි. ඒ නොමිල කරන ගැල්ල. ඒක නිසා එකෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ නොමිල කරන දේවල් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. හරි. දැන් ඇත්තම ගත්තාම දැන් මේකට උත්තර දෙන්න එපා. මේක මේ දින අර උඩ ටිකෙන් වෙන් කරේ එකයි වෙන වෙන් කළා තියෙන්නේ. අපිට මොකක් හරි හැකියාවක් යන මොකද අපිට යමක් කරන්න පුළුවන්කම. යමක් කිරීමට හැකි බව. දැන් අර ඒතර පෙන්ගෙන් වගේ හවනම් පෙන් වගේ කෙනෙක් දැන් ඔයාලගේ හවන පෙන් වගේ නැතුව හවන කීයද හැකිනේ මට පුළුවන් මට කම්පියුටර් පුළුවන් මට වර්ඩ් පුළුවන් මට එක්සෙල් පුළුවන් මට පවර් පොයින්ට් පුළුවන් මට ලියුමක් හදන්න පුළුවන් මට account හදන්න පුළුවන් කම්පියුටරේ මේ විදිහට කරත හැකි. හරි. දැන් ඔය පොඩි උදාහරණයක් දෙන්නම්. දැන් ඔය වර්ඩ් පුළුවන් කිව්ව කට්ටියට හරි එක්සෙල් පුළුවන් කිව්ව කට්ටියට මෙහෙම දැක් යන. දැන් මම උඩට කරේ හරි ගන්න කවුරු හරි මට කම්පියුටර් පුළුවන් ටිකක් පුළුවන් වර්ඩ් ඒ ටිකයි පුළුවන් එක්සෙල් ටිකයි පුළුවන්. හැබැයි මම දන්නවා පැහැදිලිව මෙතන බහුතරයකට වැඩියෙන් මම එක්සෙල් කරලා තියෙනවා. හරි. මොකද ටිකක් කියන හේතුව මේක සම්පූර්ණයෙන් පුළුවන් කවතින් සෑහෙන කාලයක් ගතලා මේ සම්බන්ධයෙන්ම වෙන විදිහකට තියෙනවා. මොකද ඕක හිතා ගන්න ක්‍රම දෙකක් මම කියන්නම්. අපි දැන් මෙහෙම කරමු. ඒක අරගෙන පින්නම් ප්‍රායෝගිකව අපි මේක ගමු. මම ගන්නවා වර්ඩ් එකක් ගන්නවා. මේ කියන්නේ දැන් මෙතන අර බෑ මෙහෙම කියන කට්ටිය නෙමෙයි අර පුළුවන් කියන එකේදී පොඩි ලිමිට් එකක් තියා ගන්න කියන මොකද පළවෙනිද අපි එන්න ඕනේ එතනට. මේ මෙන්න මේකේ වර්ඩ් ගත්තම අපි මේ උඩ ටිකට කියනවා මේ එකේ තියෙනවා මේකට මෙනු බාර් එක කියලා කියනවා. ඊට පස්සේ මේකේ තියෙනවා එකේ ටැබ්ස් කියලා. මේ පළවෙනි ටැබ් එකේ තියෙනවා ගොඩක් ಜಾති තියෙනවා. ඈ පළවෙනි ටැබ් එකේ ගොඩක් ಜಾති දෙවෙනි ටැබ් එකේ තියෙනවා ගොඩක් ಜಾති. තුන්වෙනි ටැබ් එකේ තියෙනවා විදිහට. හතරවෙනි ටැබ් එකේ තියෙනවා. මේ ටැබ් තියෙනවා මෙතන. ඒ හෙල්ප් ටැබ් එක අතයින් පුළුවන්. 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. දැන් මම මෙතෙන්ට තව පින්තූරයක් වගේ දාගත්තොත් තව ටැබ් දෙකක් එනවා මතක නේද? ඒවට අදාළ මේව නැතුව තියෙනවා. මම පින්තූරයක් වගේ දාගත්ත මේකට මේ දාගත්තේ තව ටැබ් එකක් ආවා. හරි. ඒක මේ ටැබ් එකේ තව කොටයක් ගන්නවා. දැන් බලන්න අපි මේ තියෙන ඔය පොඩි පොඩි මේ තියෙන හැම ටූල් එකකින්ම ටූල් කීයක් අපිට හරියට වැඩ කරන්න දන්නවද? අපි හරියට වැඩ කරන්න දන්නවද ටූල් කීයක්? ඔකේ. ඔය තියෙන ටූල්ස් වලින් කීයක් අපි හරියට ගන්නවද? ඒක අනිත් ප්‍රශ්නය. මේ හැමදේම ඕන වෙන්නේ නැහැ. හරි. ප්‍රොවයිඩ් දන්නවා කියලා කියන්න පුළුවන් අපිට ඇත්ත. දන්නේ කියලා අපි යම් කිසි මට්ටමකට දන්නවා මොනවා දෙයක් කරන්න දන්නවා. අනේ ඒක මම හැම ලියුමක් හදනවා කොහොම අන්න ඒක ටිකක් අපි හරියට පිළිවෙලට අහන්න දෙයක්. හරි ඒක පුළුවන්. ඒතර මේක වර්ඩ් එක්සෙල් වගේ ආපි එක්සෙල් ගාම ඔයතර ගොඩක් දේවල් තියෙනවා. හරි එක්සෙල් අපි එදා කලින් කිව්ව පාවිච්චි කරා අපි ෆන්ක්ෂන්ස් කියලා જાතියක් පාවිච්චි කරා. ෆෝම් ෆෝමියුලා කියලා පාවිච්චි කරා. මේවා තියෙනවා ලොකු ලිස්ට් එකක් තියෙනවා. මේ හැම එකම පාවිච්චි කරලා තියෙනවනේ. ආරෙක් එකෙන් දැක්ක හැම එකම 150ක් ගන්න පුළුවන්. බොහොම හොඳයි. සන්තෝෂයි. දැන් යාළුවෙක්. හරි. මේ තව තියෙනවා. තව පහක් තියෙනවා. හා ඒ 50ක් ගොඩ දාගමු. හරි. එතකොට මේ තියෙන ගොඩක් දේවල් අපි ඇත්තට මේවා මේ ඔක්කොම ඉගෙන ගන්න කිව්වොත් අපේ සෑහෙන ජීවිත කාලෙන් සෑහෙන ප්‍රයක් වේදන් කරන මේ ටික කරන හැටි කියන නිසා ඒක ප්‍රායෝගිකව දාන්න. සමහර තැන් වල එන්නේ අපිට ප්‍රායෝගිකව දාන්න. ඔක මම කියාගෙන ආවේ මේක හොඳටම කොච්චර දිනද කියලා මේ ටූල්ස් ටික ගැන විස්තර තියෙනවා සාමාන්‍යයෙන් දැන් මේක මම දන්නේ නැහැ ඉෂු කරනවාද කියලා මම හොයලා බලන්න ගන්නේ. ඉස්සර නම් ඉන්ටර්නෙට් එක වැඩියෙන් පාවිච්චි නොවන කාලේ තිබුණා ඔෆිස් බයිබල් කියලා එකක් තිබුණා. වෙන මෙච්චර දැරි පොතක්. හරි. මේ පොත මම ප්‍රමාණ පිළිනවා සාමාන්‍යයෙන් මෙන්න මේ මොබයිල් ෆෝන් එක පළල පැත්තේ දර උසයි පොත. මේ කියන්නේ මම අවුරුදු 15කට 20කට කලින්. ඒතර ඒකේ තියෙන මේ හැම ටූල් එකක් ගැනම විස්තර තියෙනවා. කරන එක මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ඉස්සර පොතක් ඔෆිස් බයිබල් කියලා එකක් තිබුණා. වර්ඩ් එක්සෙල් පවර් පොයින්ට් ඇක්සස් ඔය හතරේ ඒවා අරගෙන තියෙනවා. ඒතර ඔන්න ඔය ටූල් ටික ඔක්කොම කියලා දෙනවා. ඒතර ඒ සයිස් පොතක් කියවන්න අපි ඔන්නේ එහෙම පුළුවන් කියන්නේ. හරි. එතකොට අපි මේකේදී පළවෙනි දේ තමයි අපි දැන් මෙතනින් බලමු ඊළඟට මේක අපි පුළුවන් කිව්වම අපි කොහොමද මේක පුළුවන් වෙලා තියෙන්නේ අපිට? මොනවාද පුළුවන් මේකෙන් කරන්න? පොඩක් දැන් පුළුවන් කරන්න අපිට. මේ පුළුවන් කොහොමද අපිට පුළුවන් වෙන්නේ කියන එක අපේ දැනුම. දැන් හැකියාවක් තියෙනවා අපිට මේකට අදාළ දැනුම කොහොමද?
දැන් සාමාන්‍යයෙන් දැනුම කියන එක වැදගත් වෙන්නේ ඔන්න දැන් ඔයාලා යනවා ඉන්ටර්වයුව එකට හරි වෙරි තැනක ඉන්ටර්වයුව එකට ගියා ඉන්ටර්වයුව එකට ගියායින් පස්සේ කම්පියුටර් සම්බන්ධ ඉන්ටර්වයුව එකට යනවා හැබැයි ගොඩක් වෙලාවට ඉස්සෙල්ලාම කම්පියුටර් එක අතට දෙන්න කලින් කතා කරද්දි කියන්න පුළුවන් මෙයා කොච්චර වැඩ කරලා තියෙනවා සමහර වෙලාවට ඔයාලට තේරෙන්නේ නැහැ ඔයාලට ඉන්ටර්වයුව බෝඩ් එකේ ඉන්න කෙනෙකුට පුළුවන් නේද මොකද මම හොඳම අත්දැකීම මම මම කලින් වැඩ කරා ඇතනේ සන්තෝෂ කිනා ඇතනේ වැඩ කරද්දි මම ඉඳලා තිනවා IT එකට අදාළව කට්ටිය රෙක්‍රූට් කරන ඉන්ටර්වයුව එකේ මම ඉඳලා තිනවා ඒක කොයි ලාවකට වැඩ කරන්න දෙන්නේ නැහැ අපි කතා කරනවා කතා කරලා අපි අනිත් කට්ටිය මොකක්වත් අපි කියන ටෙක්නිකල් පැත්තෙන් මෙන්න මේ 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 කට්ටිය සුදුසුයි එහෙම තෝරාගත්ත කට්ටිය සෑහෙන හොඳට තමන්ගේ මේ වෘත්තිය දිනු කරගෙන ඉස්සරහට ආව දැකලා තිනවා මොකද ඒ කියන්නේ හරියම සුදුසු එක අපි තෝරලා තියෙනවා ඒ නිසා අන්නේ විදිහට ඉන්ටර් පැනල් එකට පුළුවන් වෙන්න ඕන වැඩේ කරන්න හරි කරන්නේ කොහමද මෙන්න මෙහෙම ජාතියක් තියෙනවා අදාළ වචන පෝෂයක් අපි මේ දැනගන්නවා කියන්නේ නොලෙජ් කියන උනොත් දෙන්න අදාළ වචන පෝෂයක් අපි කියනවා මේකට ඩොමේන් නොලෙජ් කියලා කියනවා ඩොමේන් වර්ඩ්ස් කියලා කියනවා අපි ඩොමේන් එක කියලා දැන් අපි කම්පියුටර් ඉගෙන ගන්නවා නම් පරිගණක සම්බන්ධ ඉගෙන ගන්නවා මේ සම්බන්ධ වචන ගොඩක් තියෙනවා අන්න ඒක තමයි අපේ සාක්ෂරතාවයත් කතා ගන්නවා අපි දැනුම වෙන්න ඕන ඔය ටික කරන හැටි සහ මේකට අදාළ වචන ටික තියෙනවා නේද ඔය මෙහෙම සාමාන්‍ය අපි කියමු ෆෝමැටින් කියලා කියනවා නිකන් ඉන්ටර්වයුව එක ඇරලා කොහොමද ෆෝමැටින් කරන්නේ හරි ඒතොර අන්න ඒක හරියට කියා ගන්න පුළුවන් මොනවද කියන්නේ වැඩේ දන්නවා ෆෝමැටින් කියන්නේ මොකද්ද කියලා වහන එහෙම මොකක්ද එහෙමවත් තිබුණද ඈ එහෙම බැලුවොත් මොකද වෙන්නේ වැඩේ ඉවරයි කියන්නේ මම ෆෝමැටින් දන්න ෆෝමැටින් කරන්න දන්න මේවට මේ වචනේ දන්නේ නැහැ මේවට කරන්න දන්නවා එතකොට ප්‍රශ්නයක් තියෙනවා මොකද හේතුව අපි වචනේ දන්නේ නැහැ අපි මොන කරන්න දන්නව මට කරන්න පුළුවන් හැබැයි මේකට අදාළ වචනේ වචනේ දන්නේ නැහැ සමහරවිට තමයි මේ දිනවා ජස් එලයි මේ එලයිමන්ට් එක ජස්ටිෆයි කරලා තියන්නේ කියලා දැන් ඊළාට ෆොන්ට් එක ෆොන්ට් සයිස් එක මේක සාමාන්‍ය අහලා ඇති ෆොන්ට් එක ෆොන්ට් සයිස් එක කිව්වම ඔන්න මොකද්ද මේක කරන්නේ කොහොමද ඊළාට අන්න ඒ ටික බලන්න ඊට පස්සේ මාජින් එක තියන්නේ කියලා කියනවා මාජින් එක කියන්නේ මොකක්ද වර්ඩ් වල තියෙන එක බලන්න මාජින් එක හදලා වර්ඩ් ડોකියුමන්ට් එක පටන් ගන්න ගත්තිය යස් කියලා ගන්න බෑ මා වර්ඩ් ડોකියුමන්ට් එක හදද්දි මාජින් එක හදලා පටන් ගන්න ගත්තිය මයි නෝද මොකද ඔය සියලු දේ අපි වර්ඩ් පාඩුවෙන් ගන්න වර්ඩ් ගන්නලා අලු ගන්න ඕක ඉස්සෙල්ලා අපි කොහෙටද මේක දාන්නේ කියලා යස් කියලා එනවා දැන් එහෙම නැති කට්ටිය ඉන්නව නෝ දාන්න බෑ නැති කට්ටිය නේද වන්න යස් කියන්නේ මොකද අනිත් පැත්ත නෝ දාන්න ගමන් නැහැ ඒව නොකරන කට්ටිය මාජින් කියලා දන්නේ නැත්නම් ඒත් නෝ කියලා දන්න. කමක් නැහැ. මේවා තින්නද කියලා බලන්න ඕනේ නැහැ. මොකටද සාමාන්‍ය දන්න කට්ටිය? අනේ නෝ කියනවා. ෆැක්ට්. අනෝ ඉන්නවා. ෆැක්ට් එක කරන්නේ නැත්නම් හදන්නේ නැහැ. හරි? ඔන්න අපේ පොඩි දෙයක්. මාජින් එක කියන්නේ මොකද්ද? සරලවම මාජින් එක කියන්නේ මොකද්ද කියලා කියන්නේ? මාජින් එක කියන්නේ අපි මොනවා හරි කොලයක් ගන්නවනම් මේ කොල අපි කියන වටෙන් ඉඳක් තියෙනවා. මේ පැත්තේ ඉඳක් තියෙනවා. මේ ඉඳ තියෙන මොකද මේ පැත්තෙන් අපි මේ කොලේ ගත්තම කොලේ වම් පැත්තෙන් ඉඳ තියන්න ඕනේ හේතුව මොකද ෆයිල් කරන්න මේක අමුණන්න ඕන නැති අමුණන දෙයකට දකුණු පැත්තෙන් ඉඳ තියන්න ඕනේ පොඩ්ඩක් මේ කොලේ හානියක් වුණොත් උඩින් වැටෙන දෙයක් තියෙනවා කොලේ හානියක් වුණාට එකපාර අපි ලියපුව ගහනිය නොවෙන්න පොඩි ඉඳක් තියෙන වටේ ඔක තමයි මාජින් එක කියලා අපි කියන්නේ මේක එක එක ගණන්කට කියන සාමාන්‍ය ගොඩක් කරාම මම දෙකක තමයි මෙතන කියන්නේ ඒක වර්ඩ් වල සාමාන්‍ය ගණන දෙයක් අපි ගොඩක් කට්ටිය साक्षरतावी අපි මොන හරි ડોකියුමන්ට් එකක් හදනවා නම් වැදගත්ම දේ අපි ඒක ඉස්සෙල්ලා හිතන්න ඕනේ ડોකියුමන්ට් එකක් හදනකොට මම හිතුවා ඉස්සෙල්ලා ලියුමක් හදන්න පුළුවන් ද ලියුමක් හදන්න පුළුවන් ඔය ලියුම හරියට කොලේට print කරන්න පුළුවන් වෙනවා අපිට අන්න එතනයි වැදගත් දේ ලියුම හදාගත්තට සමහරට කොලේට print කරන්න ගියාම computer එකේ නැඩෙනේ ලියුම වෙන කොලේට වෙනස් කරන්නේ මේ කියන්නේ නිකන් නෙමෙයි මේ කියන්නේ කලින් ආයතන වල වැඩ කරපුව එක ඇද්දකීම කට්ටිය වැඩ කරන ගියාම නිකන් පොඩි කට්ටිය නෙමෙයි සාමාන්‍ය මේ සෙක්‍රටරි මට්ටමේ විදි මොනාරි එක එක ඒ සම්බන්ධයෙන් වැඩ කරන කට්ටිය වැඩ කාලයන්තරුන් ඉතන ඉන්නේ හැමදාම කරන කට්ටිය සමලව කරන එක දැක්කම
කොහොමද මේක හදන්නේ කියලා ප්‍රශ්නයක් වෙනවා අපිට. මොකද හේතුව මේ හරියට කොලේට හදලා නැහැ. ගොඩක් වෙලාවට බලන්න දැන් වර්ඩ් වැඩ කරන කට්ටිය දන්න කට්ටිය දන්නේ නැති කට්ටිය මේක බලන්න යන බාර අමාරු වෙනවා. හරි? කොලේ සයිස් එක බලන්න පුළුවන්. ඒක පොඩ්ඩක් පෙන්වන්න ගන්නවා මම. ඒක පොඩ්ඩක් පෙන්වනවා මෙතන වර්ඩ් එක ඕපන් කරලා තියෙන නිසා. මේ වර්ඩ් වල පොඩි ටිප් එකක්. හරි. මේ වර්ඩ් ෆයිල් එක මුලින්ම ගත්ත හැටි මේක තියෙනවා මෙතන උඩින් මේකට වඩා වෙනස් වර්ඩ් වර්ග තියෙන්න පුළුවන් ඔයාලා ගාව කොහේ නම් මේ page setup කියලා එකක් තියෙනවා. ඒක මේක නම් තියෙන්නේ layout කියන එක. මේ layout කියන එක මෙතන තියෙනවා page setup කියලා. layout කියන tab එකේ මෙතන පල්ලෙය තියෙනවා page setup කියලා. මෙතනින් පෙන්වන්න පුළුවන් මෙන්න යට එක්ක කරා ඔබට ඔක්කොම ටික බලා ගන්න පුළුවන් මොනවද තියෙන්නේ මේක කියලා setting එක. මේකෙදි මම හදලා තියෙනවා මෙතන මම කොළේ හදලා තියෙන්නේ A4. ගොඩක් වෙලාවට අපේ දැන් කාලේ කොළ තියෙන්නේ A4 කොළ තියෙන්නේ. photocopy කොළ ගුවත් ඔකත් A4 කියන කොළේ size එක. හැබැයි ගොඩක් කට්ටිය මේක බලන්න දැන් හදන කට්ටිය බලන්න කී දෙනෙක්ගේ තියෙනවද කියලා මෙතන මේක සාමාන්‍යයෙන් default වෙන setting එක තියෙන වෙන්නේ මේ letter කියන එකේ තමයි තියෙන්නේ. හරි. ඔබ හොඳටම බලන්නකෝ මම මේ millimeter වලින් size එක දාලා තියෙන ප්‍රමාණය දාලා තියෙන letter කිව්වම 215යි 279යි size එක. මම A4 කිව්වෝ තියෙන size එක 210යි 297යි. කොළේ පළලින් අඩු වෙනවා begin පොඩ්ඩක් වැඩි වෙනවා A4 වැඩි. letter කෝ අනිත් පැත්තට. letter කියන්නේ අපි බ්‍රිතාන්‍ය ක්‍රම යන එක letter කොළ තියෙනවා හැබැයි දැන් අඩුයි ගොඩක් තැන්වල. එවට තාම මේක ඉන්නේ අපි ගොඩක් කට්ටිය මේ මේ අර මනින ඒකක තියෙන්නේ අඟල්. අඟල් සහ මේ ලෙටර් කියන එක තියාගෙන ඉතින් පස්සේ අඟල් වලින් කොහොම හරි වැඩේ කරන්න පුළුවන්. ලෙටර් කියන කොළේ ගත්තම ඒක A4 කොළේ නෙමෙයි. ඒතර පළවෙනි වැඩි කොළයක් උසින් අඩු කොළයක්. දැන් වෙන්නේ මොකද මේ ලියුම හරියට හදලා මොන හරි දෙයක් හදලා ලෝක print කරන printer දැම්ම හැටි. දැන් ගොඩක් වෙලාවට යන්තම් දැන් තියෙන printer ටිකක් advance. ඒගොල්ලෝ දැනුම තියෙනවා. printer ගන්න මොකද අර එන එක ගන්න පොඩ්ඩක් අර ප්‍රයිවට් බස් වලම අර සේනක වැඩි වෙලාවට ඉඳ මැදනම් කොහොම හරි තල්ලු කරලා ඇතුලට දාන්නේ නහ ෆුට්බෝල් එකේ දාන කොහොම හරි යන්න යන්න කියලා ඇතුලට යන අන්නේ වගේ කොහොම හරි අර කොලේට print කරනවා print කරා මොකද වෙන්නේ අපි බලාපොරොත්තුන ක්‍රමයට නෙමෙයි ඊට වෙනස් ක්‍රමයකට ඔන්න print වෙනවා හරි print වෙලා තියෙන කොහොම හරි හැබැයි හරියටම නෙමෙයි ඔන්න ඔතෙන් තමයි අපි අර මේක මාක්ක කරලා දින හරියටම කරන හැටි කියලා දින්නේ හරියටම කරනවා මොකද කරන්නේ ඉස්සලාම කොලේ හදාන්න පටන් ගන්න ඕනේ වැඩි කොළේ හදා ගන්නකොට කොළේ මාජින් හදා ගන්නකොට ඒ සියලු දේ හදාන්න අපි වැඩේට බහිමු. එතකොට අන්න හරියනවා අපිට වැඩේ. දැන් මොකද මෙහෙම කරේ නැත්තම් මොකද වෙන්නේ? මේ අපිට හරියට අපි බලාපොරොත්තු වෙන දේ එන්නේ නැහැ මතකද? අපි බලාපොරොත්තු වෙන දේ නේ print වෙන්නේ. මේ දේ වෙලා ඇති නැත්නම් දැන් හිතලා බලන්න පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අන්න ඒක මට වෙලා තියෙනවා. එහෙනම් මම මුලින් කොහේ හරි දැනේ පොඩ්ඩක් වරද්දක් තියෙනවා. හරි? රයිට්. ඔව් වෙන්නේ මොකද අපි? දැන් එහෙම අපි අර දැනුම කියන එක ඇවිල්ලා තියෙන කොහමද අපි කොහොම හරි දැනින් තැනින් එකතු කරගත් දැනුමක් තියෙනවා. ඔය ගොඩක් කලා නැති සමානතාවට පිළිවෙලකටම කරන දැනුමකුත් ඇති. හරි එහෙම කරපු කෙනෙකුට ප්‍රශ්නේ නැහැ. හැබැයි අතෝ අපි කොහෙන්ද ටිකක් ඇහිඳගෙන දැන් ඔය අපි සමානතාවට මෙහෙම අපි සමානතාවට කියනවා අපි මේක දන්නවා. හැබැයි අපි කොහොමද මේක එකතු කරලා තියෙනවා පිළිවෙලකට ඉගෙන ගත්තා නම් හරි අපි අනිවාර්යෙන් ඔය මුදල් ගලන පාඩම ආරම්භ කරන්න ඕනේ. අද කාලේ ගොඩාක් මේ තියෙනවා මොනවද මේ මේ රිසෝසස් තියෙනවා ගන්න. අද කාලේ ඉන්ටර්නෙට් ගියොත් අන්තර්ජාලය ගියොත් සමහර ගොඩක් කට්ටිය අතේ මේ මොබයිල් එකක් තිබ්බට කරන්නේ මොකද්ද මේකෙන් කවුරු හරි එක්ක chat කරන්නේ කෝල් එකක් ගන්න එක ඊට පස්සේ ඔය ඉඩ ටික විතරයි කරන්නේ මේකේ data දාගෙන ඉන්නලා data ටික බලන්න data දාගත්තම ඔයාලා data දෙන සමාගම් වලින් data ටික දීලා අහවල් දවස්වල කලින් ඉවර කරනවා කියලා කියනවා ඉවර නැත්නම් ඒගොල්ලෝ ඉබේම cancel කරලා දානවා ඒකට ඕකෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්න බලන්න දැන් ඕකේ තව කඩලා දෙනවා day time data night time data කියලා මේ ඔන්නක පරිගණක සම්බන්ධ දෙනවත් තුන්දයක් මොබයිල් එක දාගත්තු දින් ඩේටා සාමාන්‍යයෙන් මම දැන් මේක රුපියල් මම මේක මේ පෝස්ට් පේඩ් ඩේටා එක දාගෙන යන්න විතරම රුපියල් 99 දැම්මෙන් පස්සේ එනවා රුපියල් මේ මෙගාබයිට් 600ක් එනවා නයිට් ටයිම් ඩේටා කියලා මේ නයිට් ටයිම් එක පාවිච්චි කරන උදේ 9 වෙනකම් පාවිච්චි කරනවා හරි හැබැයි අර අනිත් ඩේටා එක තියෙන ලාවට ඒකෙන් යනවා මේකෙන් යන්නේ නැහැ මම ඒකට කරනකොට මේක ඉවරනෙන් පස්සේ අර ඩේටා එක පාවිච්චි කරනවා මොකද මම ඒකට ගෙවලා තියෙනවා අපි රුපියල් 99ක ඩේට දාගත්තොත් රුපියල් 99 ගෙවල් තියෙන ඔක්කොම ටිකට එහෙනම් ඒක අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ කරන්න පුළුවන් මොකද්ද ඔය ඉගෙන ගන්න දේවල් ඕන තරම් තියෙනවා YouTube එකේ මේ කාගරේ වීඩියෝ එකක් බලන්න කවුරු හරි දෙන්නෙක් ඔය මේ මේ එහෙම එකක් බැලුවර කවන්නේ නැහැ පොඩ්ඩක් නිදහස ඉත මේ අර කවුරු හරි දෙන්නේ ජෝක් එකක් කරනවා නැත්නම් කාගරේ ඕපු දූපයක් බලන්න ඊට වඩා හොඳයි ඊළඟ තමයි ඉගෙන ගන්න දේවල් කරන්න හරි පිළිවෙලට ඔය දැනුම පළව කරන්න පුළුවන් විදිය තියෙනවා ගොඩක් මේ තැන්වල තියෙනවා හරි ක්‍රමයට කියලා දෙන තැනකින් හරියට කියලා දෙන තැනකින් පළව කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ එහෙම ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සේ තව තියෙනවා වෙන මෙහෙම එකක්. ඊමේල් යවන කට්ටිය ඊමේල් යවන කට්ටියගෙන්
සීසී බීසීසී දෙක අතර වෙනස දන්න කට්ටිය පොඩ්ඩක් ඉවස් කියලා දන්න බලන්න. දන්න නැත්තම් නෝ කියලා දාන්න. ඊමේල් යවන්නේ නැත්තම් 1 කියලා දාන්න. ඊමේල් යවන්නේ නැත්තම් 1. සීසී බීසී අතර වෙනස දන්නව නම් ඉවස් නැත්තම් නෝ. ආ දන්න කට්ටිය ඉන්නවා සමහරව දන්න කට්ටිය ඉන්නවා. හරි. ඒගොල්ලන්ට අද මේක මේ කියන්නේ මතකයි ඊළඟ වැඩසටහනක් අපි නොමිලි එකක්ම කරනවා ඊමේල් ගැන කිව්වත් කරනවා ඉස්සරහට. මොකද දැන් මගේ පොඩි සැලසුමක් තියෙනවා මෙහෙම ඉස්සරහට දැන් මේ මාසෙ නම් වැඩසටහන් හතරක් ගියා 3 වෙනිදා 6 වෙනිදා 9 වෙනිදා 12 වෙනිදා දෙකක් තියෙනවා. ඒත් මේ හතරේ මේ මාසෙට නොමිලේ මේ පොදුවේ හැමෝටම පොදු වෙන වැඩසටහන් ටික ඉවරයි. තව ඉස්කෝල් ළමයින්ට කරන වැඩක් යන ඉන්න ඉස්සරහට. මේ මාස අන්තිම කැලේ ඒ නිසා වෙන මේ හැමෝටම පොදු කරන වැඩිහිටි බාලමහලු කාටත් ගැලපෙන විදිහට වැඩසටහන් ටික දොළොස්වෙනිදාකින් නවත්තන මේ මාසෙට ඊළඟ මාසෙ ඉඳලා මාසෙට දෙපාරක් තියෙන නොමිලේ වැඩසටහන් දෙකක් තියෙනවා මාසෙට හැම මාසෙම නොමිලේ වැඩසටහන් දෙකක් තියෙනවා මේ විදිහ කරන නොමිලේ වැඩසටහන් දෙකක් තියෙනවා සතිය දවසක හවස් වරුවේ දාගෙන මේ නොමිලේ කියලා දෙනවා පැයක් විතර අවදාල් දේවල් ටිකක් කියලා දෙනවා මොනවා හරි ඒ කියන්නේ එක විෂය මාතෘකාවක් කරන්නේ අද නම් මේ IT ලිටරසි ගැන කම්පියුටර් ලිටරසි ගැන දැන් කලින් දෙක අපි කරේ එහෙම නෙමෙයිනේ එකක් කරා අපි ෆයිල් ටික ගැන කතා කරා ඊළඟට එක්සෙල් ගැන කතා කරා තව ගොඩක් දේවල් ගැන කතා කරනවා එක්සෙල් බොහොම පොඩි කැලක් කතා කරා තව ගොඩක් දේවල් කතා කරා එහෙනම් පොඩි පොඩි කැල ටිකක් කියලා දෙනවා හැම මාසෙටම වැඩසටහන් දෙකක් තියෙනවා ෆ්‍රී ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් මම අන්තිමට පෙන්නන්නම් නම් අපේ Telegram group එක තියෙනවා මෙතන chat එකේ දාන්නයි link එක ඒක හරහා Telegram group එකට සම්බන්ධ වෙන්න Telegram පාවිච්චි කරන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් WhatsApp එකට දාන්න message එක හරි ඒ විදිහට බලන්න අපිට සම්බන්ධ වෙන්න හරි ඊළඟ මේකෙදි දැනුම වැදගත් අපි මේ වචන ටික දැනගන්නත් ඕනේ ඊට පස්සේ කරන ක්‍රමය දැනගන්නත් ඕනේ මොකද කරන ක්‍රමය කියන්නේ සමානලට මෙහෙමයි අපි මෙහෙම කිව්ව මොන හරි වැඩක් අපිට වැඩක් කිව්වයින් පස්සේ අපිට කවුරු හරි කියනවා මෙතෙන්ට අදාළ මේ මේ උදාහරණයක්ම අපිට කියන එක තැනක තියෙන වැලි ගොඩක් තව තැනකට ගෙනියන්න කියලා ඕක ගෙනියන ක්‍රම කීයක් තියෙනවද හා ගොඩක් තියෙනවා කාට හරි පුළුවන් මේක ඕන්න කොහමද තාච්චියකට තම තම ගෙනියන්න පුළුවන් එක තාච්චිය ගන්න ගෙනියන්න දාන්න නැත්තම් उपकरण අනේ ඩොට අපේ වෙලාව යනවා වැඩි. අපි මේ කරන ක්‍රමේ වැඩේ කරන හැටි දැනගන්නත් ඕනේ, වැඩේට අදාළ වචන ටික දැනගන්නත් ඕනේ. ඊළඟට වැඩේ කරන හරිම ක්‍රමය, මේක ඉක්මනට කරන ක්‍රමේ, පහසුවෙන් කරන ක්‍රමේ අන්න ඒක දැනගන්නත් ඕනේ. මේ තුනම අවදී තමයි අපේ හරි දැනුමක් අපිට හැදිලා තියෙන වෙන්නේ. හරි. අපේ අර කම්පියුටර් ලිටරසි පරිගණක සාක්ෂරතාව ගේ ඇවිල්ලා තින්නේ මෙන්න මේ තුනම තියෙනවා නම්. හරි. ওই විදිහට තව තියෙන පුළුවන් අපිට මේක ලේසි ගණන් තමයි කොලම් එකක් රෝ එකක් සිලෙක්ට් කරලා කරන එක. ඊට පස්සේ අද මේක පුළුවන් වෙන්නේ මේ වැඩේ කියලා දෙනවා Microsoft Word වලදී සිලෙක්ෂන් එකක් කරන්න. මොනවා හරි තෝරගන්න හැටි. ඔයාලා ක්‍රමයක් දන්නවද නොදන්නා එක ක්‍රමයක් හරි තියෙනවා ඔය කියලා දෙන එක. අද එකක් කියලා දෙනවා. ඊට පස්සේ එක එක අපි keys වලින් වැඩ ගන්න හැටි. shortcut keys කියලා තියෙනවා. ඒවා තියෙනවා. ඒවත් keyboard එකවත් keys ටික හරියට වැඩේ කරනවද දන්නේ නැහැ අපි. එහෙම දේවලුත් තියෙනවා. මේ ඔක්කොම දන්න කට්ටිය ඉන්න පුළුවන්. මෙතන මේ කිසිම වෙලාවක් කියන්නේ නැහැ මම මේ computer ගැන දන්න ඉහළම කෙනා අනිත් කට්ටිය දන්නේ නැහැ කියන්නේ මේක තේරුමද මේ ගොඩක් ඉන්නවා දන්නේ නැති කට්ටිය ඒගොල්ලන්ට පොඩි මේ මේ අර මේ කොච්චර දෙයක් ඉගෙන ගන්න තියෙනවා සහ ක්‍රමයක් ඉගෙන ගන්න මේ ක්‍රමවේදයේ ඉගෙන ගන්න කියන්නේ මේක මෙන්න මේක තමයි සාක්ෂරතාව කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද හදෙන්න ඕනේ ඊළඟට හරි මේ සාක්ෂරතාව කියලා තව ගැටලුවක් මොකද මම මේ දවස්වල මගේ ව්‍යාපාරය කරගෙන යන පැත්ත අදාළව මාතෘකාවක් ගත්තා කාට හරි කියනවා අපි වෙබ්සයිට් එකක් ඕපන් කරන්න කියලා හරි දැන් ඔය ඕනතරම් දැකලා තියෙනවා www අපි කියමු මොකක්ද හරි මගේ සයිට් එක ගන්න www.tumula.com ප්‍රධාන මගේ ආයතනයේ වෙබ් අඩවිය ඒක මේක tumula.com කියන එක යන්නේ කොහම ගොඩක් කට්ටිය මෙන්න මෙහෙම යන්නේ මම ඉන්නම් පෙන්නන්න ඕක ඒකලද මේ tumula කියන එක නම් එනවා අනිත් සමහර වෙන්නේ නැති ඔතන එහෙම ආවද ප්‍රශ්න නෑ गूगल क्रोम वेब ब्राउज़र
ඉන්ටර්ටන්න පාවිච්චි කරන ඕක. හරි. මේක අරගත්තයින් පස්සේ ගොඩක් කට්ටිය හරි දැන් මොන හරි වෙබ්සයිට් එකකට යන්නේ කොහොමද? දැන් ඇඩ්‍රස් එක හරියට දීලා තියෙනවා. මම ඒක ඇඩ්‍රස් එක වෙනම පෙන්නන්නම් කලින් මේකට. ටයිප් කරලා මෙන්න මේ විදිහ ඇඩ්‍රස් එකක් මම දීලා තියෙනවා. මේ වෙබ් අඩවි දාලා ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා. www.tumula.com මෙන්න මේක දීලා තියෙනවා මම. මේක දීලා තියෙනවා අපි දැන් මෙන්න දන්නවා මේ වෙබ් ඇඩ්‍රස් එක දන්නවා මොකක්ද දන්න ඕන කියලා වෙබ් ලිපිනේ අපි දන්නවා වෙබ් ඇඩ්‍රස් එක දන්නවා මේ දන්න එක කිව්වයින් පස්සේ ගොඩක් කට්ටිය දැන් අන්න බ්‍රවුසර් එකට ගිහිල්ලා දැන් මේක නම් එනවා ටක් ගාලා මොකද මේ අද අදකින් මට එනවා සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් හදුවා ඇති මේ සර්ච් එන්ජින් හොයාගන්නේ නැහැ ගොඩක් කට්ටිය ටයිප් කරන මෙන්න මෙතන සර්ච් කියකින් තන ටයිප් කරනවා www නෝ ටයිප් කරනවා මෙතන ටයිප් කරන කොහෙද ගූගල් සර්ච් කියන ටයිප් කරලා ගරම් මෙතන එනවා ගැටලුවක් නැහැ හැබැයි ප්‍රශ්න තියෙන්නේ දැන් අපි වෙබ් අඩවියක් හදපු අලුත මම සමානට හදපු අලුත දෙයකට මේක එන්නේ නැහැ මේක යම් කිසි කාලයක් යනවා මගේ ගොඩක් කාල තියෙන නිසා තමයි එන්නේ යම් කාලයක් ගත වෙනවා ඔකේ ඉතලන්නේ කාලේ ගිහිල්ලා නැති එකක් නම් අපි මෙතන ඒකතර මෙතන සර්ච් එකේ ගහන්නේ නෙමෙයි www කියන එක දෙන්නේ ඒක දාන්න ඕනේ තැන තමයි හරියට මෙන්න උඩ තියෙනවා මෙතන ටයිප් කරන්න කියලා මෙතන අපි කියනවා ඇඩ්‍රස් බාර් එක කියලා මෙතෙන් ටයිප් කරාම කෙලින්ම අපි අදාළ වෙබ් ඇඩ්‍රස් එක හරියට මෙතන ඇතුළත් කරලා මේකට යන්න කියලා කියනවා අර කරන්නේ මොකද්ද අපි Google එකේ සර්ච් කරනවා ගොඩක් කට්ටිය කරන්නේ වෙබ් එක ඇඩ්‍රස් එක විදිහට යන්නේ කොහමද Google එකේ සර්ච් කරනවා සර්ච් කරන එක වැරදි නෑ ඒකට හරි ඒක මේ ඒක යන්න ගත්තාන් පස්සේ කොහොමද යන්න ඕනේ අපි හරි විදිහ නම් අපි යන්න ඕනේ අන්න අතනින් ගිහිල්ලා අපි මොකද කරන්න ඕනේ මේකේ උඩ ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරනවා මෙතන ටයිප් කරලා අපි යන්න ඕනේ මේක තමයි හරියට අපිට ඇඩ්‍රස් එක දීලා තියෙනවා නම් යන ක්‍රමය මේ මේ මගේ එන්නේ කලින් ගිහපු තැන නිසානේ නැත්තම් ඔතන මම ටයිප් කරලා එන්නේ නැහැ මෙතන ටයිප් කරලා එන්ටර් කරන්න මේක තමයි හරි ක්‍රමය www එක ඇඩ්‍රස් එක දැක්ක වෙලාව කොන්න ඔතන තමයි යන්න ඕනේ සර්ච් එකෙන් නෙමෙයි සමහර සර්ච් එක යාම අපි නැහැ කියලා කියනවා නැහැ කිව්ව ඇත්තට මේ සයිට් එක අලුත්ම එකක් නම් මේක සර්ච් එකට එන්නේ නැහැ එන්නේ යම් කිසි පොඩි කාලයක් හරි ගත වෙනවා අන්නේ කාලෙක අපි ඔතන බැලුවොත් නැහැ කියලා කියන කොටක් කරා ඒ නිසා හොඳම දේ අපි ඔතනින් බලනවා නැත්තම් තමයි Google එකේ සර්ච් කරන්නේ මේ සර්ච් කියන එක තියෙන්නේ මේ Google කියන එක තියෙන්නේ Google කියන එක තියෙන්නේ මොන හරි අපි නොදන්නා දෙයක් හොයාගන්න මේක සර්ච් එන්ජින් එකක් අපි සිංහලෙන් කියනකොට සෙවුම් යන්ත්‍රයක් සර්ච් එන්ජින් එකක් තියෙන මොකට අපි මොන හරි නොදන්නා දෙයක් හොයාගන්න මේක අන්තර්ජාලයෙන් ඒකට තමයි මෙන්න මේ සර්ච් කියන එක තියෙන්නේ හරි ඒතකොට මෙතනින් අපිට පුළුවන් ඕන මොනවාද අපි කියමු මොකක් හරි අපිට ඕන ඕන නම් හරි මේ අර ක්ලාස් එකක් මම ගන්න එකක් තියෙනවා පොල් රොටි කියලා ගහුවාන් පස්සේ කට්ටි දන්නවා පොල් රොටි ගන්නවා කියලා එහෙම කියලා ඕනේ පොල් රොටි කියලා පොල් රොටි හදන හැටි පොල් රොටි කියන්නේ විස්තර හා පින්තූර ගොඩක් දේවල් එනවා ඔන්න ඔය විදිහ අපිට තොරතුරු ටිකක් හොයා ගන්නවට තවත් මොකද කරන්නේ සර්ච් කිනේ පාවිච්චි කරන Google එකෙන් ගන්න නැත්නම් අපි ගන්න ඕනේ නැත්නම් අපි ගන්න ඕනේ වෙනම විශේෂ තැනකින් හරි පොඩ්ඩක් ඉන්න නම් අර විශේෂිත එනවා තව පොඩ්ඩකින් සම්බන්ධ වෙනවා හරි තව යාඩි විතර විශේෂ කෙනාට මම පොඩ්ඩක් අවස්ථා දෙනවා යාඩි දෙයක් කතා කරන්න විශේෂ වැඩක් තියෙනවා කරන්න ඒක කරන්න විශේෂ පුද්ගලෙක් සම්බන්ධ වෙලා ඉන්නවා ඈ මේ බලමු අපි අවස්ථාව දෙමු එහෙනම් මෙතෙන් නවත්තලා අපි උඹට අවස්ථාව දීලා අපි මේ වැඩේට ගමු වෙලා හරි සම්බන්ධල ඇති කියලා මම හිතනවා හරි තව පොඩ්ඩක් ඉන්න කියලා මැසේජ් එකක් තියෙනවා රැක් හරි හරි අපි වෙබ්සයිට් එක යනවා නම් අර උඩ ඇඩ්‍රස් බාර් එකෙන් ටයිප් කරලා යන්න ඕනේ විශේෂ දේ මොකද්ද කියලා නම් මම කියන්නේ නැතුව මේ වෙබ්සයිට් සම්බන්ධ වෙම තමයි කරන්න යන්නේ ඈ හරි මේ අතර කවුද පොතක් දානවා හරි වෙබ්සයිට් එකක් හදලා තියෙනවා කියලා එකක් පස්සේ බලමු අපි ක්ලාස් වෙන පොතක් වෙන්න ඕනේ මේ හරි ඒක හරි හරි ඒක ආවනම් මේ අර හරි සර් සම්බන්ධ වෙනවා ඉතින් හැට වැඩි අතයි දැන් ඒක තව පොඩ්ඩක් එන්න දාන්නේ
අයිවන් සර්. ආයෙත් පොඩ්ඩක් ඉන්න කියලා තුනක්. හරි. අපි එතකල් මේ කරන්නේ වෙබ් අඩවි සම්බන්ධයක්. තව චුට්ටකින් මම හිතනවා අපේ සර් සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න. එතකල් මම පොඩ්ඩක් වැඩ යනවා ඉස්සරහට. හරි. මේක වෙබ් අඩවියක් වෙබ්සයිට් එකේ යන එකම කිය කිටි. ඔන්න එක ක්‍රමයක් තියෙනවා මෙතන. උඩ ඇඩ්‍රස් බාර් එක පාවිච්චි කරලා යන්න පුළුවන් අපිට. ඒතර හරි ක්‍රමයේ ඇඩ්‍රස් බාර් එක පාවිච්චි කරන්න. දෙවෙනි ක්‍රමයේ තමයි මේක යන පුළුවන් අපිට. දැන් ගොඩක් තැන්වල දැකලා තියෙනවා QR කෝඩ් කියලා එකක් තියෙනවා. මේ QR කෝඩ් කියන්නේ මොකද්ද කියලා දැන් කියලා දෙන්න යනකොට. ඈ QR කෝඩ් කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්නන්නේ. ඒක බලන හැටි තව කෝඩ් එකකින් කියලා දෙමු. ඈ දැන් විශේෂිත කෙනෙක් ඉන්න සම්බන්ධලා ආයිබෝන් සර්. ආයිබෝන් සුබසන්ධියක් කරතරු. කොහොමද සර්? දැන් මේ මගේ ට්‍රේඩින් සම්බන්ධයෙන් සහ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. මගේ ගුරුතුමා චන්දන ගුණවර්ධන ගුරුතුමා මේ දැන් දන්න කට්ටියත් ඇති. නැවතර කට්ටිය වෙනුවෙන් ආයිබෝන් කියලා සර්. ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ඔයාලා හැමෝටම සුබ පතන ආශිර්වාද කරනවා. සම්පත් සර් එක එකතු වෙලා හොඳ පරිගණක විශේෂඥයෝ බවට පත් වෙන්න කම්පියුටරකින් වැඩ ගන්න පුළුවන් විශිෂ්ටිය පිරිසක් බවට පත් වෙන්න කියලා සුබ පතන ආශිර්වාද කරනවා. හරි. අදස තාම මොකුත් කිව්වේ නැහැ මොකද කරන්න යන්නේ කියලා මම මෙතන. කච්චරේ විශේෂිත කෙනෙක් ගන්න විශේෂ පුද්ගලයා හරි. දැන් අපිට තියෙන විශේෂිත වැඩේ යන්න තියෙන්නේ. ඔව්. ඒක මොනවා ගමන් නැනේද? වැඩේ අර වෙලාවේදී ලයිව් තියෙනවා සර්. මොකද මේ සර්ට ගොඩක් ස්තුති කරන්න ඕනේ මේ සර් තවත් වැඩසටහනක ඉන්න ගමන් ටක් ගාලා මේකට මේ මං වෙනුවෙන් මේ විනාඩි කීපයක් දෙදලා සහභාගී වුණාට. දැන් සර් එහෙනම් මේ සර් ස්ක්‍රීන් ෂෙයා කරන්න හරි සර්. වැඩේ සෙට් කරලා දෙන්න එහෙනම් ඔක්කොම. ආ එහෙමද? හරි හරි. එහෙනම් ඔන්න ස්ක්‍රීන් ෂෙයා කළා වැඩේ පටන් ගමු. හරි. මේ මොකක්ද කරන්නේ කියලා මම ඇතුළේ බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නම් මේකට. මේ අද වෙබ් අඩවි පටන් ගන්න යනවා. හරි. දැන් දන්නවද මොකද්ද වෙබ් අඩවි කියලා? පටන් ගත්තා. ඔව්. හරි එහෙමනම් 8යි 4යි කියන්නේ හොඳයි සර් වෙලාවක් පටන් ගමු. හොඳයි හොඳයි. ඔව් 8යි 4යි නියමයි. 8යි 4යි 1 තමයි 12යි නිසා හොඳයි. 8යි 4යි 12යි දෙන්න පුළුවන් 12යි 12යි. නෝ. ඕපන් කරන්නද? ඔව් ඕපන් කරන්න සර්. හරි. නමුදු ක්ලික් කරන්න හදමු. හරි. ඔන්න වගේ වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැරීම. නික අමුතු පින්තූරයක් කියලා දාලා තියෙනවා නේ. හරි. ප්‍රොෆෙෂනල් පින්තූරයක් දාලා. හරි. දැන් ගොඩක් දේවල් තියෙනවා කට්ටියට මේ දැන් විශේෂිත කෙනෙක් කරා විශේෂ වෙලාවක් කරන්න ඕනේ. අද 9යි 9 වෙනස් 9 වෙනදට මේ කරන දේවල් ටිකක් දාලා තියෙනවා දැනට. නියමයිනේ. තව බලලා දිනොස සේලා විස්තර ටිකුත් තියෙන බලනවා. අද මේකට මේ මම සම්බන්ධ විස්තර ගන්න පුළුවන් තුන්දෙනෙක් විස්තර ගත්තා. මම පල්ලෙට හිටපු කොට. විස්තර ටිකක් තියෙන පල්ලෙට. විස්තර පල්ලෙට යන්න බෑ. අපේ විශේෂිත තුන්දෙනෙක්ගෙන් ආපු සුභපැතුම්. එක්කෙනෙක් නම් අපේ සර් චන්ද්‍රගන්ද සර්ගෙන්. අනිත් එක එතනින් වම් පැත්තේ තියලා චන්දන සර් ගුරුවරකම් ගන්න දීපාල සූරජ් සර්. ආපු දැකල අනිත් පැත්තේ තියලා දකුණු පැත්තේ ඉන්න තියෙනවා වගේ NLP ගුරුවරිය දුරංජි චමිනුකා. දුරංජි ලංගිගෙන් ආපු ෆීඩ්බැක් එක ඔය විදිහට. ඉතින් තව විස්තර ටිකක් තියෙනවා මේ එලාට. අපි දැනට වැඩ ස්ටෑන් දෙකක් ගැන දාලා තියෙනවා කිස. මේ අනිත් ටික ඉස්සරහට එනවා. මේ අද එක සහ ලම්වෙන්ද එක දාලා මේ දුර පාලසින්ද පටන් ගන්න එක දාලා තියෙනවා. එහෙනම් සර් මේ වැඩේ අනිත් ෂේර් රාජකාරී මැද්දේ
සහභාගීවුණාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං හරි ඉතින් එහෙනම් තුෂාට සුභපතනවා මේ ඔය මෙතන ඉන්න සියලු දෙනාම අදම වෙබ්සයිට් එක බලන්න ඕනේ බලලා ඒකත් එක්ක එකතු වෙන්න එකතු වෙලා දෙවන්ත ගමනක් යන අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා ඒ එක දෙයක් ඇඩ් කරන්න නේ උගන්නන දේවල් කරලා පෙන්නන්න සතියේ කම්බලන්නේ හරිද ඒ දැන් අද කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න සියලුම දෙනා 35 දෙනෙක් ඉන්නවා මම දන්න තරමින් දැන් උගන්නන දේවල් හරියට 38 දෙනෙක් ඉන්නවා පිට එක්ක එතකොට උගන්නන දේවල් හරියටම කරලා පෙන්නනවා ඉතින් ඔබටත් පුළුවන් හොඳට කම්පියුටර් ඉගෙන ගන්න පාවිච්චි කර ගන්න ඉස්සරහා ලෝකයට යන්න කම්පියුටර් තමයි අත්‍යවශ්‍ය ඇත්තටම ගත්තොත් දැන් ඔබට රස්සාව කරන්න gedare indagena වැඩ කරන්න gedare indagena ඉගෙන ගන්න gedare indagena පොතක් කියවන්න සියලු දේට ඔබට පරිගණකයේ කියන එක නැතුව යන්න බෑ ඒක නිසා හොඳට මේක හදාරන්න අදාළ මේකත් එක්ක ඉදිරියට යන්න I think ඒක දිගට කරගෙන යන තුෂාර්ථ ශක්තිය ධෛර්ය ලැබේවා විශ්ව ආශිර්වාදේ ලැබේවා ඒ වගේ මම කරලා තියෙන සියලු යහපත් කටයුතු වල ආශිර්වාදේ ශක්තිය තුෂාර්ට ලැබිලා දවන්ත මෙහෙවරක් කරන අති විශිෂ්ටයෙක් බවට පත්ලා ඉන්නවා දකින්න මමත් වාසනාවන්ත වේවා කියලා සුභපතනවා ආශිර්වාද කරනවා එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් බොහොම සතුටුයි කරත් තින්ස එහෙනම් ආයුබෝවන් මම වෙන වැඩේ කරගෙන යනවා වැඩ අත්හැරලා ගොඩක් තින්ස හරි හොඳයි එහෙනම් සතුටයි හරි එහෙනම් ඔක තමයි අපේ විශේෂිත කාර්ය मेक बलाइटेबूर्यशा अभी करा चील वेटस्टास्तर मम कर चील वेटस्टा मेतन आनवा देंट मेके पड़ी प्रमाण दाल तीन तब वेटस्टा तीन मेट दुस्वंद वैद्योगे अभी दाणी के लिए घन दाल तीन मे प्रोग्रम के पेन्टे रेनोनी वेडी संपूर्ण मेक मम की आगना क्यू आर को मेक सैट कटे मेतन उठ तीन वेब अभी www.sampathabhishwara.com संबंध मनाकना मगर क्यू आर को क्यूआर को अड्रस क्यूआर को सुपत कटे स्तुति कटी स्तुति क्यूआर को सुविशेष कार्यक्रम
මේකේ මොනවද නිකන් කරන්න පුළුවන් බලන්න chat එකේ දාන්න මේකේ මේ QR කෝඩ් එක පිට මේ සයිට් එකේ තියෙන කළු පාට කොටුව ඇතුලේ මොනවද වෙන කියන්නේ web address එකක් තියෙනවා සාමාන්‍ය website එක www කියන නම ඕක ඇතුලේ දාලා එවනවා ආ ගේම් කරන්න පුළුවන් කියලා එක්කෙනෙක් කියන හරි you can pay මේ දවස්වල දන්නවා TV එක යනවා ගේවන්න පුළුවන් හැබැයි ගෙවද්දී ආපහු අපි යන්නේ කොහෙද දැනගන්න මේක සයිට් එකේ වගේ නේද යන්නේ ගෙවද්දී මම කරේ අවදාල දෙයකට යනවා තව මොනවද ඕක දාන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් pay bills ඕක संबंधी यस क्या बार कंटैक्ट डिटेल में क्या तो दान कुलांग के दान करती है दाल तीन करती है पावच्ची कल तीन करती है नेता नो के दान बार हाँ यस सिम नो करती है ना लाइट है इतने किल्ला मैं क्या तो लोग कुलांग आपे कंटैक्ट डिटेल दिया ना है मैं क्या तो ले कंटैक्ट डिटेल आपे का बड़ा कराने कुलवा मैं क्यूआर इतर मैं वटे तीन कलपाट को मे कुछ माई मगेल मेके मेके वासी तीन मेके लोकना प्रश्न कोई लोकड़ा कोई प्रश्न वे कुछ कोई गुड़ा कुछ वाट्सअप लिंक मेके मे अट पुलवा अपे कंटाक्ट डीटेल मेके गुड़क देवे बाकोडेक्तर अरे गुड़क बड़ी बाकोट मे कंटाक्ट नम मेके पुलवांग अपने फुल कंटाक्ट डीटेल इतनी मित्र पुटो क्यू आर को पुलवा मेके सामान्य तीन अभी ग्याम पी के आयतन दीनवा आयतन अभी ओण दिखाई मेक हदन पुलवा मेक ओट हदा गण पुलवा मेक वीधम के पुलवा මේ කෝඩ් එක හදා ගන්න වේදමක් යන්න තු හදා ගන්න පුළුවන් හදන්නේ කොහමද මම ඒක පෙන්වන්නම් මෙතනින් අපි යනවා ඕකර යනවා නම් Google කියන සර්ච් එන්ජින් එකට යනවා Google එකට ගිහින් මම ටයිප් කරනවා මෙතන මට ඕනේ QR කෝඩ් එකක් හදා ගන්න මම සර්ච් කරනවා QR කෝඩ් ජෙනරේටර් ඔන්ලයින් කියලා ගාවම් පස්සේ මෙතන එනවා ඕන තරම් දේවල් හොයාගන්න. මේ පළවෙනි එකේ මම ගියා දුන්නු කමන්නේ. මුට්ට බීරෝ වම් කරා. මේක එතකොට විස්තර ඉල්ලුවන් පස්සේ මෙන්න තියෙන අපිට දාන්න පුළුවන් දේවල්. අපි ගොඩක් වෙලාවට මේක දාගෙන ඉන්නේ URL කියන තැන පාවිච්චි කරලා තියෙනවා. ඈ ඊමේල් එක දාන්න පුළුවන්, ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන SMS එක කන්ටැක්ට් කරන එක සාමාන්‍ය කන්ටැක්ට් එක හදන්න පුළුවන් දෙන්න. කන්ටැක්ට් අපේ ඔක්කොම ටික විස්තර ටික දීලා මේ තව මේක වලන ඒ සමහර වගේ කියන ඒවට එන ප්‍රමාණ වෙනස් වෙනවා. අවෙදි හරි. මේ පළවෙනි ටික Google එකේ මේ ෆ්‍රී ටෙක්ස්ට් ටෙක්ස්ට් එකක් ඊට පස්සේ URL එකක් කියන මොකක් හරි වෙබ් අඩවියක ලිපිනයක්. ඊට පස්සේ කන්ටැක්ට් කිව්වම මෙන්න මේ ටික මම එන්ටර් කරානා. හරි. මේ ටික මම එන්ටර් කරනවා. මම ෆස්ට් නේම් එකේ දාන සම්පත් කියලා මේ කෝඩ් එක වෙනස් වෙන හැබැයි බලාගෙන ඉන්න. ඕගනයිසේෂන් එක නම තුමුල. ඊමේල් එක නම සම්පත්. sumpowering.lk මම ඒක දා පාවිච්චි කරන ඉන්නේ දැන්. ෆෝන් නම්බර් එක 0739 3830 अड्रस वेबसाइट अरे मेरी क्यू आर को मेरी क्यू आर को
මේකේ විශේෂත්වය කන්ටැක්ට් එකේ මම ඒක බලලා දැන් මෙතන ලොකුවක් තියෙනවා ඔටෝ ටික ලොකුයි දැන් මට මේක ගන්න ඕන හරි සරලකමක් තියෙන්නේ මම මේක උඩ රයිට් ක්ලික් කරා සේව් ඉමේජ් ඇස් කියලා කිව්වා දැන් මම සේව් කරන්න තැනක් අහනවා මෙයා මම ඩවුන්ලෝඩ්ස් එකේ මම කියනවා මේක සේව් කරන්න කියලා සේව් බටන් එක දෙන්න නැහැ මට හරි මේක සේව් කරන්න කියලා මම කිව්වා සේව් කරගත්තා මෙතන ඩවුන්ලෝඩ් කින් සේව් වුණා මේක මම ඊට පස්සේ ඕපන් කරලා ගත්තොත් මම අර ප්‍රසන්ටේෂන් එක දාලා දෙන්නම් නම් ඒක මේ දැන් හදපේ ගන්න වෙන එකක් නෙමෙයි ගන්න ඕන අයි පොඩ්ඩක් වයිස් ස්ක්‍රීන් ෂෙයා කරලා ගන්න නැත්තම් මොකද ගන්න කියලා දෙන්නේ නැනගත්තේ දැන් මම ස්ක්‍රීන් ෂෙයා කරගත්තා මෙතෙන් පුළුවන් මම ඔන්න පවර් පොයින්ට් ලින්නේ මම ඉන්සර්ට් වලට ගියා පික්චර්ස් ගියා මම පොයින්ට් ගන්න ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරලා මම උදව් තියා මේකෙන් QR කෝඩ් එක මම ඉන්සර්ට් කරලා දුවා මෙතෙන් තාම මට ඔන්න මේක ලොකු කර ගන්න ඕනේ මගල වෙන්න ගත්තා මේ මේක ස්කෑන් කරවතින් මේක අපි ගැලුවොතින් අපේ ඔක්කොම සියලු තොරතුරු ටික එනවා ඈ ඊට පස්සේ මේක බලන්නේ කොහමද දැන් මේක දැක්කට මේක බලන්නේ කොහමද මොකෙන්ද බලන්න පුළුවන් ඔය විදිහ යනවා අපේ කන්ටැක්ට් ඩීටල් දිනවා මේකේ මේක බලන්න පුළුවන් මොකෙන්ද उपकरण संबंध मोबाइल फोन मेके उड़मती क्यूआर ड्रॉइ स्कैन मोबाइल ओपन कर ओपन कर दी तो मैं इधर है ना मैं कोड़ा मिनिमाइज़ कर लूँगा तो हमारी स्क्रीन पेन नहीं आ रखी हुआ कोड़े का तो सद्य का बीप गाला उन्हें यहाँ स्कैन कर रखा था स्कैन कर रखा तेरी मैं आ हनुवा चेंज डिफ़ॉल्ट एक्शन स्क्रीन नो एक्शन एड कंटैक्ट डायल नंबर उन्हें घंटा क्या कभी लग रहा है ना मुनादे भी මෙන්න ඇවිල්ලා තියෙන විස්තර ටික පේනවාද? නේද? QR ඩීටල් සම්පත් තුමුල වන් ස්ටොප් ප්‍රයිවට් ලොට තල්මුල් ඩොට් ෆෝන් වල එක්ලා ඇසිදී මේ යන මම එන්ටර් කර විස්තර සියලු දේ මේක දිනා විල්ලා QR කෝඩ් එක හරහා. හරි. කාටවත් කී කියන්න ඕනේ නැහැ. වරදින් නැහැ. ඔන්න ඔන්නම් ඔයාලා කන්ටැක්ට් එකත් ඔය විදිහට යවන්න පුළුවන්. හරි. යවන්න පුළුවන්. යවන්නේ ගන්න ඕන නම් අර QR ඩ්‍රොයිඩ් කියන ඇප් එක දාගන්න. ඒක සාමාන්‍යයෙන් මම දැන් කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. ගැටලුවක් නැහැ එච්චර. වැඩි කරදර නැති ඇප් එකක් ෆෝන් ලාවක හරි අදාල් තැනට යවනවා අපක් ගලපුවා. මොනතර QR කෝඩ් එකක් යන්න පුළුවන් අපිට. දැනට කලින් ප්‍රසන්ටේෂන් එක විතරක් යන්න. හරි ඒකතර වන්ද මේක පෙන්වන්න පෙන්වන්න හිතියේ. මේ දැන් මම මතක දෙන්නේ මගේ වෙබ්සයිට් එක විතරක් තියෙන. ඒකට අදාල QR කෝඩ් එක. ඒතර මේක දැන් දැම්මම පස්සේ වාසිය තියෙන්නේ. මම මේක කියද්දි මොනහරි වරදින්න පුළුවන්. මොකද මගේ දැන් මෙතන අබේ සූරේ කියවන් පස්සේ අබේ සූරේ කියන ක්‍රම කීපයක් තියෙනවා කට්ටිය. සමහර කට්ටිය ADY SURIY කියලා එහෙම ලියුවොත් වෙබ්සයිට් එකේ එන්නේ නැහැ.
වරදින පුළුවන් ඒ වරදින නවත්තන්න පුළුවන් අපිට කෙලිම QR කෝඩ් එකලා අපි එක ෂෙයා කරනවා නම් මොකද වෙන්නේ අන්න එතකොට අපි හරියටම විස්තර ටික යනවා දැන් ෆෝන් නම්බරයක් වුණා හරියට ගියා ගන්න පුළුවන් ෆෝන් නම්බර විතරක් වුණත් යවන්න පුළුවන් ඕන්න ඒතර මෙන්න මේක වටිනව මොනාටද අපිට මොනාද තොරතුරු ෂෙයා කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් අපි දැනට දැන හිටිය ඕක ගොඩක් වෙලාවට URL විතරයි මම ඒක කට්ටියම සෙට් එකක් දන්නවා නේද හරි ඔන්න කන්ටැක්ට් එක ෂෙයා කරන්න පුළුවන් ඔය විදියට ඉස්සරහ වුණා කාටද කන්ටැක්ට් එක දෙන්න ඕන ටක්කල වුණා දුන්නා ගරි QR කෝඩ් එක දුන්නා ෆෝන් එකේ ස්කෑන් කරගත්තා ටක්කල ගත්තා फोन में डॉक्यूमेंट के प्रिंट करवाने पुलाम पावर पॉइंट के पास चलाम कंप्यूटर तक पास चलाम उन्होंने पास चलाने पुलाम हदा अगर न सत्ता पाक पति दांगे दें हद भी था मैं अरे नहीं वो कुछ नहीं करते हैं ना फिर इन्हें तो बोलना काफी हाँ टाइम प्रेजेंटेशन के मगर लाभ को क्या लगती है ना वहाँ मैं इतने जान එතකොට මම වෙබ්සයිට් එක ඇක්සස් කරන ක්‍රම දෙකක් කිව්වා එකක් තමයි ඇඩ්‍රස් බාර් එක පාවිච්චි කරලා අනිත් එක දැන් QR කෝඩ් එකක් පාවිච්චි කරලා ඇක්සස් කරන්න කොහොමද සහ QR කෝඩ් එකක් පෙන්ව හදාගෙන හිටින් පෙන්වුවා නේද මොනතර මේ දෙකම පෙන්වුවා ඊට පස්සේ QR ඩොයිට් කියන මොබයිල් ඇප් එකෙන් QR කෝඩ් එක බලා ගන්න පුළුවන් අපිට නේද මේ මේක දාන්න හිතුනේ මෙන්න මේ වැඩේ කරන්න මේ වැඩේ කරන අද උදේ මට ගැටලුවක් ආවා මම දන්න හරි QR ස්කෑන QR කෝඩ් එකෙන් ස්කෑන් කරලා බලුවා හරි QR ස්කෑන් කරලා තියෙනවා ස්කෑන් කරන කොටයක් じゃ තියෙනවා හරි තව කවුරුද දාලා තියෙනවා මේ QR QR බාකෝඩ් රීඩර් අපර QR බාකෝඩ් කියලා පාවිච්චි කරනවා මට ડાઉટ අතන QR කෝඩ් කියලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන බාකෝඩ් කියන හරහට යන එක කොරන දාපු ගානට මම කොටක මේ බාකෝඩ් කියන අපේ අර ඉරි ටිකක් විතරක් තියෙන ඒක බාකෝඩ් බාර් පින් ඉරි තියෙන්නේ මේක QR කෝඩ් කොහොමද අය फोटो देने QR बारकोड के दिन आड़ू अपने तो पास चाहिए तो QR कोड के दिन सामान्य क्या है ना आप QR बारकोड रीड है कि नहीं सॉरी QR बारकोड रीड का ये नाटक करती है ना अरे तो मैं क्या मैंने मैं वाली අපිට මොන හරි මොබයිල් ෆෝන් එකේ ඉඳලා කම්පියුටර් එක කොපි කරන්න ඕන. මේ කතාව දාන්න හේතුවනේ අද මම වැඩේ කරන්න ඉද්දි මේ පරිගණක සාක්ෂරතාව ගැන මේ දවස්වල ගොඩක් වැදගත් වෙන දේවල් කට්ටියට සමහර ලාට ඔක්කොම ඉන්නේ WhatsApp වල තියෙන පින්තූර ටික. මේකෙන් ගන්න ක්‍රමයක් නැහැ කම්පියුටරේට. ගන්න හැටි දන්නේ නැහැ. ගන්න බෑ ප්‍රශ්න. අරත් මට එක්කෙනෙකු දෙක කතා කරලා ඇහුවා මේ කොහොමද ෆෝන් එකේ තියෙන ටික කම්පියුටරේට ගන්නේ නැත්නම් ෆෝන් එකේ කොහොමද අරගෙන බලන්නේ ෆෝන් එකෙන් ගන්නේ කොහොමද WhatsApp එකේ තියෙන ෆොටෝස් ටික. හරි. එතකොට ඕක කරගන්න මොනවාද ෆෝන් එකේ ඉඳලා කම්පියුටර් දෙයක් කොපි කරන්න ඕන නම් සාමාන්‍ය ඔහොම කරගන්න දන්න කට්ටිය යස් කියලා දාන්න නොදන්න කට්ටිය නෝ කියලා දාන්න බෑ නෝ වැඩි නම් ඕක කියලා දෙනම් ඉන්නිට නැත්තම් පොඩ්ඩක් කියලා යන්න. හරි. क्रम देखा एक आप डेटा केबल पावच करके डेटा केबल पावच कर अंदर कंप्यूटर संबंध फोन के डेटा केबल पावच कर अभी तीन मैं चार्ज करें फोन के अरे चार्ज करें केबल यूएसपी सह कंप्यूटर संबंध डेटा केबल अरे मैं कमे कील दिन यूट्यूब अरे अनी ब्लूटूथ तरह अगर पुलवा अरे मे क्रम दुम केबल नती ब्लूटूथ दिन ब्लूटूथ कीयोने लैपटॉप कंप्यूटर तीयनवा डेस्कटॉप कंप्यूटर ब्लूटूथ पड़ उपांगे संबंध विनवा प्रश्न तीन मेरा पुलवा ब्लूटूथ ब्लूटूथ करना इतना सामान्य ब्लूटूथ दी उपकरण देखे ब्लूटूथ ऑन करना मिस्स केबल करना केबल कर दी मम्मी वेना वेडी पड़ना मैं स्क्रीन शाक दावा पास मेके मे मे दिन मगे मोबाइल मोबाइल के स्क्रीन मैं पेना मेके दिखाने मेक अभी साबल गहदी मम्म केबल गए संबंध
මේ කේබල් එක ගැහුවාන් පස්සේ ෆෝන් එක පැත්තෙන් අහනවා මම මේ ඒකට නම් ගොම වලට ෆෝන් එක පැත්තෙන් අහනවා අපිට සාමාන්‍ය මෙන්න මේ විදියක් කරන මේ උඩින් ඇදලා පල්ලයට ගන්න දෙන්නේ උඩින් ඇදලා පල්ලයට ගත්තාන් පස්සේ මෙතන පෙන්නනවා USB සම්බන්ධයෙන් එකක් පෙන්නනවා එතන මැසේජ් වලක් තියෙනවා මේක අන්තිමට තියාන සෙටින් මේක සාමාන්‍යයෙන් ඔය විදිහ USB සම්බන්ධ සෙටින් ගත්තා වගේ මේක තියන්නේ ට්‍රාන්ස්ෆර් ෆොටෝස් ට්‍රාන්ස්ෆර් ෆයිල්ස් චාර්ජ් ඔන්ලි කිව්වොත් අපහු ෆයිල් ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ අපිට ඔන්ලයින් බලව ගන්න පුළුවන් හැබැයි මේ ට්‍රාන්ස්ෆර් ෆයිල්ස් කියලා මොනවාරි කනෙක්ට් වෙලා තියෙනවා නම් කම්පියුටරේ ෆෝන් එකකට ඒක හරියට ගලවලා යන්න පිළිවෙලට ෆෝන් එක පැත්තේ ඉස්සෙල්ලා මේක ඕෆ් කරලා තමයි ගලවන්න ඕනේ නැත්නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොනවාරි ෆයිල් මාර්ගෙ හිටියොත් මේ ට්‍රාන්ස්ෆර් ෆයිල්ස් කියන දාන්න ඕනේ මෙහෙම දැම්මම පස්සේ USB ගහවම යන ට්‍රාන්ස්ෆර් ෆයිල්ස් කියලා එකක් එනවා ගොඩක් ෆෝන් වල මේක වෙනස් වෙන පුළුවන් ෆෝන් එක ෆෝන් එකට මේ විදිය තියෙනවා නම් මේ විදිය දැම්මම පස්සේ මේ විදිය දැම්මම පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා මම අපේ Windows Explorer එකට ගියාම මේකේ පෙන්නනවා අදාළ ෆෝන් එකකට දාලා මේ මගේ පෙන්නන නම නෙමෙයි වෙන්න පුළුවන් පෙන්නන්නේ මොකද මේ ෆෝන් වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා මෙතන පෙන්නනවා මෙන්න මේ විදිහට පෙන්නනවා මම ෆෝන් එකට දානවා මේකට පෙන්නනවා ඉතින් ගියාම මෙහෙම කියනවා internal storage කියලා පෙන්නනවා ෆෝන් එකේ මේකට යනවාම මේක ගියාම තියෙනවා දැන් අපි WhatsApp වල අපි විතර ෆොටෝ මේ වීඩියෝස් ගන්න ඕන නම් මෙතන තියෙනවා WhatsApp කියලා folder එකක් තියෙනවා ඈ සාමාන්‍ය WhatsApp වල වීඩියෝ ෆොටෝ save වෙන්න කියලා දාලා තිබ්බදී මෙන්න WhatsApp කියන folder එක ඇතුළේ නෝ මේ දවස්වල වැදගත් වෙයි මොකද ගොඩක් ඉස්කෝල වල වැඩ වෙනවා WhatsApp වලින් සියලු දේ WhatsApp වලින් යනවා සමහරවල් WhatsApp වලින් තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ ඔන්න ෆෝන් එක ඇතුළේ තියෙනවා WhatsApp කියලා folder එකක් තියෙනවා මේක ඇතුළේ ගියාම තියෙනවා media කියලා folder එකක් තියෙනවා media කියන්නේ ඔක්කොම තියෙන පින්තූර ඊට පස්සේ මොනවාද මේ කියා වීඩියෝ සියලුම එක දෙන්නේ මීඩියා කියන ගියාම මීඩියා කියන ගියාම WhatsApp images WhatsApp videos මේ දෙකේ තමයි තියෙන්නේ images කියන්නේ image ටික දෙනවා video කියන්නේ videos ටික දෙනවා මම images කියන අතට කියවති මේ විදිහ පෙන්වනකොට image ටික තමයි අපිට අවශ්‍ය image එක copy කරන්න පුළුවන් එතනින් අවශ්‍ය image copy කරන්න පුළුවන් අවශ්‍ය image select කරලා copy කරන්න කොහොමද මෙතන ගියලා फोटोना මම කරා මේක ක්ලික් කරා පළවෙනි ක්ලික් කරා ඊට පස්සේ කන්ට්‍රෝල් කියලා කීයක් තියෙනවා කීබෝඩේ CTRL කියලා දෙනවා මේක ක්ලික් කරගෙන මම මෙම අදාළ ෆයිල් තොර තොර යනවා තැන තැන ඈ ඒ කීල වල මෙතන අපිට ෂෙයාර් කරන්න පුළුවන් මේක thumbnail ගම්මෙන් පස්සේ පොඩ්ඩක් පෙන්වන්න ගන්නවා මේක මෙතන මේ මොකද්ද කියලා විතර දෙන්නේ නැහැ ඊට පස්සේ ඒක බලා ගන්නත් ඕන මේක බලා ගන්න පුළුවන් මෙතන right click කරලා view වලට ගිහිල්ලා මම දැන් tile කියන එක ඒ නැතුව large icon කියන එක ගන්න फोलडर रिकॉर्डिंग रिकॉर्डिंग वीडियो तीन वीडियो कैमरा के सामान्य तीन कैमरा के फोटोस डीसी आईएम के सामान्य फोटो कैमरा के लिए मेकअप मेकअप कैमरा के मैं फोटो मैं फोटो कंपनी अवश्य मनाली आप संबंध के आप फोन ने का मैं कंप्यूटर के लगता है अवश्य फाइल कॉपी करके कंपा मेहट अरुला ඒ අවශ්‍ය ෆයිල් ටික අඩු කරගත්තනම් අපිට උන ෆෝන් එකේ ඉඳ ගන්න පුළුවන්. නැත්නම් ඉස්කෝලේ ළමයින් ගොනා වැඩ ආපුවනම් මේ ටික අපිට කොපි කරලා ගන්න පුළුවන්. අරගෙන ඉවරලා අපිට පුළුවන් අපේ වැඩවලට මේක ගන්න ඉඳ ගන්න පුළුවන් ෆෝන් එකේ ඒකට.
संबंध वेबसाइट खदाने को ब्लूटूथ वेबसाइट खदाने वेबसाइट खदनों की तगल मेहमे दवस इंकेद तगल के बरवि अब इसरा पड़ो हिमीट ये विधि पटाने सरल खदने ब्लूटूथ ब्लूटूथ इसमें उपांत दिखे ब्लूटूथ ओन करके फोन पेन्न फोन सा अब मैं पल्ले कदल करते हैं फस्ट मेतन दिन ब्लूटूथ लाइक का मैं मेतन मेनवे दिन ब्लूटूथ के मैं एक बार टक्रा ब्लूटूथ ऑन मेनवा नीलपाट ऑन दिन मैं टक्र लांग टक्र दाइट ब्लूटूथ मेतन अनेक वासी दिन मेतन की आम पेन मुखदे मगे उपांगे नमती मत मम्मी मेक नमस्ती अब नमक पगे मोबाइल दर नमस्ती मेतन मंदा दी मेक सामान्य विनस्कर पुड़वा मोबाइल को मेत सामान्य नमला मित्र ब्लूटूथ ऑन कर दिन मगे दिन वाई सेवन टी दिन मेक मनी मम्मी कंप्यूटर मेतने मैंने इष्ट आते मिहाई थी ना अरे इष्टाट मिहाई थी मैंने मित्र सर्च कर रहा मित्र ब्लूटूथ के बी एल यू के लगा हुआ ना ब्लूटूथ एंड अदर डिवाइस सेटिंग्स के ना मेतन गया मे उपकरण ब्लूटूथ की ऑन करना होने अब हमें मतगति आगे मे ब्लूटूथ की आरक्षा सहित अनावसर कटे लेकिन सामान्य ममन पुरुद कटेटे मे फैल ट्रांसफर करना ब्लूटूथ के गना यह संबंध कर उपकरण देखे ब्लूटूथ की ऑफ कर देखे मैं ऑफ कर लेकिन ऑन नहीं आप मेसेज आके समाटे एक निर गेदर दुर्वाटिक वहां पड़ी जाए कौल कपल अर दिन सामा मेतन मेतन अभी फोन मेकर फैल मे कंप्यूटर पे मेतन से रिसीव फैल्स अब यहाँ गण मेकट गया मेक क्लिक मेतन दीना मेक दिन मम्मी फैल गए रिसीव फैल मम्मी इन्होंने मैं हरिपे फैल गन्न बला अब हरी उड़ी गिड़ी कटे अल बला पल्ले हाई कंप्यूटर बला अल्लाह मेम फैल के एवं मेतन बल मैं मोबाइल मोबाइल मेक बड़े मोबाइल की मेक दिन मोबाइल की फैल मेनेज फैल फैल म्यूजि फैल उड़ी फैल मटेसमेंगे मे फैल लांग टपे टिकेनवास मित्र पल्ले को शेकिस्ट पस्ते ब्लूटूथ मित्र ऑप्शन ब्लूटूथ ब्लूटूथ टक्रा मट मित्र मगे उपकरण टिके उड़म तीन मई डिवैस के दिन मे संबंध वैचा सर मैं उड़ तीन मैं फोन इट पस्ती मैं डेस्कटॉप पीएसटी का मगे कंप्यूटर मैं एक अवेलेबल डिवाइसेस के लिए मैं तो मैं एक क्लिक कर लिया मैं सेंड कर
මේ පැත්තේ යවද්දී අනිත් පැත්තෙන් එන ඇති ෆයිල් එක මෙතනට එනවා වෙනම මෙතනින් ෆයිල් එක රිසීව් වෙනවා මට මේක සමහර වෙලාවට මේකේ අංකයක් අහනවා මේ අංක කම්පියුටරේ මේකේ ඩිවයිස් දෙකෙන් පේනවාද කියලා අහනවා තියෙනවා එහෙම අවුතින් ඔතෙන්ටිකේට් කරලා අපි දැම්මොත් එහෙම අවුතින් යස් කියනවා දැන් ෆයිල් එක යනවා එහා පැත්තට තාම ගිහිල්ලා ඉවර නැහැ මම කොළපටි ඉවර නැහැ පස්සේ ගිහිල්ලා ඉවරයි ෆයිල් එක දැන් මේකෙදි අච්චර වේගවත් නැහැ कंप्यूटर संबंध वेगवेट फैल केबल मत वे क्रम गील फैल ट्रांसफर फैल को सेव कर मैं ब्लौज की गील ब्लूटूथ ඊළඟට ෆෝන් එකේ දැන් යවල ඉවරයිනේ ෆෝන් එකේ වුණා මෙතන උඩින් බ්ලූටූත් කෙනක ඔෆ් කරනවා නිල් පාට එක අයින් වෙනවනේ ඔෆ් කළා තියෙනවා නැත්තම් වෙන්නේ මොකද්ද දැන් සමහරවල් නැත්තම් නිකන් ඉන්න ගමන් බ්ලූටූත් ඔන් කරලා ගන්න ගොඩක් වෙනවා ෆෝන් ඔන් එකේ තියෙනවා එහෙම තියන්න එපා ඒක ඊට පස්සේ අපිට ෆෝන් වලට එහෙම එක එක ප්‍රශ්න එන්නේ දැන් කට්ටිය ඔය ඔන් කරලා දෙද්දි එක එක පොඩි පොඩ්ඩක් අර අර එම්මෙන් අර එක එක දේවල් හරියට කරන්න නැතුව කොහොම හරි කරන කට්ටිය ඉන්න කට්ටිය නොදැනුවත්ව රින්ග් ගන්න ඉඳින ෆෝන් එකට අපිත් නොදැනුවත්ව වෙන්න පුළුවන් මඩ එන්නේ ඒක නිසා පරිස්සම් වෙන්න හරි අපි එතනින් පස්සේ මතව වැඩ තියෙන කතා කරමු මිනිත්තු දෙකක් ගැන කතා කරන්න කිය කොහොම ෂෙයා කරමු කතා කරන්න මේක අපි ගොඩක් කට්ටිය දන්නවා ඇති නොදන්නා කට්ටිය හිතුවොත් විදියටින් කියලා මම පෙන්නනවා මේ වැඩේ मतलब मोनारिकट ओडना क्यू आर कोड कट्टी को क्यू आर कोड मे मेरे ग्रंट बुलाम के अने दिखा मेरे आप कथा करेट पास मेरे वेदगा मेन मे दिख कंप्यूटर बड़ा बहुमत पूरा कट्टी दंडना पुडा की वाट्सअपाई टेलीग्राम दिखम बल एक क्रमेट बल वेब ब्रउस वाट्सअप फोन बल कंप्यूटर बल्ला मेक ममकरा मम एनवा पावर वेब ब्रउस मापाऊ मेकिल मेके मम टाइप करनावा जैसे मम्मी के टाइप करना टाइप करना होनी wvweb.whatsapp.com मैं हम टाइप करना पूरा दान नॉन मैंने मैं के टाइप करना पूरा web.whatsapp.com के लिए उधर टाइप करा था भी नेता होगा माता के नेता गूगल लेकिन सर्च कराने whatsapp web के लिए सर्च कराने मैं सर्च करा मैं इतने दिनों इतने एक बार देना तो मैं यहाँ दिन मेन आप फोन मैं वाट्सअपना क्लिक करा एक लिंक डिवाइसेस के मेतन गया पास मट दिन बोला मैं गया मंकी लिंक डिवाइस के मैं क्लिक करना पाटे
ඊට පස්සේ මේ විදිහට මේක ආගෙන මේ ෆෝන් එකේ finger scan තියෙන නිසා නැත්තම් passport එකක් දාගෙන ෆෝන් එකේ passport එක ඉල්ලනවා. ඒ අදාළ විදිහට මේක authenticate කරාට පස්සේ ෆෝන් එක කරනවා මේ විදිහේ කැමරාවක් තියෙන තැනකට යනවා. දැන් අත කැමරාවකින් එයා QR එක scan කරලා බලලා ඉන්නවා. මම එතකොට මෙතනින් close කරලා මේක minimize කරලා මේ QR code එක කියලා මම මෙහෙම අල්ලනවා ෆෝන් එක. QR code එක කියන අර කැමරාව ඇල්ලුවෙන් පස්සේ ෆෝන් එකේ මෙතන වැටෙනවා යට මට සම්බන්ධ වෙලා තියෙන උපාංග වැටෙනවා. දැන් මම කම්පියුටර් දෙකකට සම්බන්ධ වෙනවා. මම මේ ප්‍රසන් කරන දෙකටම අල්ලලා තියෙන WhatsApp එක. ඒ දෙකේම තියෙනවා කියලා පෙන්වනවා. මෙතන අපේ සම්බන්ධ වෙච්ච උපාංග කීයක් තියෙනවද කියලා පෙන්වනවා. ඊළඟට මෙතන මට පෙන්වන කිලිම WhatsApp එක පෙන්වනවා තමයි කරන්නේ. හරි. ඕකේ. පෙන්වන කට්ටියට මේ මම ISO this කියන මේ කට්ටිය ආපුවා. මම දාපු කෙනෙකුට මෙසේජ් එකක් ආපුවා. කවුද කියන්නේ මම දන්නේ නැහැ. මේ මේක තියෙනවා කියලා අප් කෙනෙකුට මෙසේජ් එකක් දාපු එක. මේ විදිහ අපිට WhatsApp එක ඔක්කොම ටික බලන්න පුළුවන් මෙතනින් ලේසියෙන්ම. මෙතන ගොඩක් දේවල් කරත හැකි. සහ මේක වැදගත්කම තියෙන්නේ මෙතනින් අපිට ඕන WhatsApp වල තියෙන ඉමේජ් එක ගන්න මෙහෙම ඉමේජ් එක ඕපන් කරේ. මෙතනින් සේව් කරන්න පුළුවන් ආයේ WhatsApp වල සේව් වෙන්න ඕනේ අර විදිහ යන්න ඕනේ මෙතනින් ගත්තම එකපාරටම සේව් කරන්න පුළුවන් අපිට. කම්පියුටර් තියෙන එක ෆෝන් එකේ තියෙන එක හැම කම්පියුටර් ගන්න පුළුවන්. හරි. ඔන්නතර WhatsApp web එකයි ඊළඟ මේ Telegram එකකට තියෙන්නේ එහෙම තමයි web.telegram.org කියලා තියෙන්නේ Telegram.org කියලා තියෙන්නේ මේක ගියාමත් මේකත් මම සම්බන්ධ කරලා ඇත්තේ ඒ නිසා මම එකපාරම වෙනවා නැත්තම් මේක mobile එක පැත්තෙන් ගියොත් මේක එන්නේ මොකද Telegram වල ගොඩක් කට්ටිය මාරු වෙන නිසා ගොඩක් ग्रूप तीन कटे टेलीग्राम पारे मेरा पड़ता अलग टेलीग्राम ग्रूप हेतु व्हाट्सएप ग्रूप पड़ पड़ प्रश्न तीन सामान कटे नंबर स्टिको इलाट अनावश्य सीमा तीन मेक सीमा इट वैडी मेकन तीन टेलीग्राम इतना मे पे मेनू हमबर्ग मेनू क्लबा से डिवाइसेस पल्ले दिनो डिवाइसेस के ला मित्रन के पास से स्कैन क्यूआर कोड के लेना मित्रन कालिंग ना रवि दिन स्कैन क्यूआर कोड देखना तब मित्रन संबंध रे तीन सा क्यूआर कोड आया है पढ़ने में गाइन करने का है ఫోనే పెట్టు మైన్ కరా అది දැන් මෙන්න මෙතන අර web.telegram.org කියලා ගියන් පස්සේ මේ විදිහට නගර එන්නේ දැන් ඔන්න ඒක කියලා අපිට QR කෝඩ් එක වැය කරන්න කියලා මම ෆෝන් එකේ අතනින් ගත්තම අර ඉතින් devices කියලා මේක දෙනවා මෙන්න මෙතන දෙනවා scan QR code කියලා මේ ක්ලික් කරාන් පස්සේ අර විදිහට මට එනවා මේක scan කරන්න කියලා scan QR code කියන පල්ලේ ක්ලික් කරාම අර විදිහට එනවා කැමරා එනවා මෙතන අවශ්‍ය දන්ට අල්ලන්න කියලා එම මේක මේ ටික අයින් කරලා කැමරාව මෙතෙන් දැල්ලුවා නම් එයා ඔටෝමැටිකලි කනෙක්ට් වෙන්න ඕනේ. संबंध टेलीग्राम के संबंध करेंगे प्रश्न सिलेक्ट करने की प्रसन्टेशन कथा कर ඊළඟට මේක දැන් අපි තව පොඩ්ඩක් වැඩි නවත්තමු දැන් මොකද අද කාලේ වෙලා ටිකක් වැඩියෙන් ගත වුණා ඒක නිසා අපි දැන් ඉවර කරන්න යන්නේ ඉවර කරන කලින් අර ඔෆර් එකක් තියෙනවා ඔබ එක එදා දුන්න ඔෆර් එකම තියෙනවා මේ විදිහට අර අපේ ගෙවීම් කරලා යන වැඩසටහන් වලට දැන් ගෙවීම් කරලා යන වැඩසටහන් කීපයක් තියෙනවා මේ වැඩසටහන් සම්බන්ධ විස්තර වෙබ්සයිට් එකට අප්ඩේට් වෙනවා ඉස්සරහට වෙබ්සයිට් එක බලන්න පුළුවන් මගේ වෙබ්සයිට් එක බලන්න පුළුවන් මේ වැඩසටහන් ගැන විස්තර හැබැයි ඔෆර් එක නෑ එතන හරි ඔෆර් එක තියෙන මෙහෙන් විතරයි 150ක් දෙනවා ඔක්කොම ගෙවීම් කරලා යන වැඩසටහන් වලට डिसेंबर 31 වෙනකල් ඉතින් මම කියවන සමන් පොඩ්ඩක් එක්මන්ට් කරනවා මේක කරන්න නම්
කරන්න තියෙන මෙච්චරයි ඔයාලගේ නම යෝපු කට්ටිය හිටියා ඒගොල්ලන්ට මම කන්ෆර්ම් කළා එවලා ඇති අපි මෙහෙන් රෙෆරන්ස් නම් සංඛ්‍යාවක් එක්ක පොඩි කෝඩ් එකකුත් එක්ක කන්ෆර්ම් කළා එවනවා SMS එකක් අපි SMS නම් SMS එක WhatsApp වලන WhatsApp එකක් එවනවා CL කියලා CL කියවා ඔයාගේ නම මොබයිල් ෆෝන් නම්බර් එක දාලා මෙන්න මේ අංකයට WhatsApp වලින් හරි SMS වලින් හරි යවන්න මේ ඔෆර් එක ගන්න ඕන නම් අද දවස තුත දෙනවා මේ 150 වරක් දෙනවා අද දවස තුත ඒක අද දවස තුත කියන්නේ අද රෑ 12 වෙනකල් තියෙනවන්නේ වන්න ගොඩක් කරලා නැහැ තව 9යි තව පැය 3ක් තියෙනවා යන්න පුළුවන් SMS එකක් පොඩි ආයෙත් SMS එකක් කරන පොඩි සත ගාණක් වේදන් වෙයි රුපියලකට අඩුයි නැත්නම් WhatsApp එකේ වදින් සත පහක් වත් වේදන් වෙන්නේ නැහැ කොහොමද තියෙන ඩේට එකේ WhatsApp එකේ වන්තුන දැන් උනත් කවන්නේ මේක එවන්නුන කොයි ලේද දැන් මම පටන් ගන්න අවශ්‍ය කට්ටිය මේ දිගේ වන්න ඔන්න එවන්න ඕනේ CL කියලා ටයිප් කරා නම ජංගම දුරකථනාංකය දැම්මා මේ දිනාංකයට 073835333 තව පොඩි නම්බරෙ පෙන්වන අපව මේක එවුවම තියෙන වාසිය 15 දින පටන් ගන්න යනවා මේ જાතිය වැඩසටහනක් දවස් 6ක් උදේවරු මේ ටික ඉවර්සක් කරනවා මේ ටික සම්බන්ධයෙන් දවසට පැය ගානේ පැයකට පොඩි වෙලාවක් වැඩි දැන් පහක් වැඩි පැයකට ගා පැයකට පහක් කරන දවසට ඒ විදිහම දවස් 6ක් සැප්තැම්බර් 15 ඉඳලා 20 දක්වා දවස් 6ක් එක දිගට උදේ පාන්දර 4:50 ඉඳලා 5:55 වෙනකල් ඉතින් 6ට කලින් ඉවර කරනවා දවස් 6ටම අය කිරීම රුපියල් 1800යි මේ වැඩේට මොකද මේකට යන තාක්ෂණික සේවා ගාස්තු සඳහා වෙන ගාන විතරක් වගේ තමයි කෝස් එක හදලා තියෙන ගාන මේකටත් අර ඔෆර් එක ගත්තොතින් දවස් 6ටම 350ක් ගත්තොතින් වෙන්නේ රුපියල් 900යි වෙන්නේ දවස් 6ටම ඒ දවස් වල රුපියල් 150ක් විතර වෙන්නේ මම ගණන් කරන්න තියෙන්නේ දැන් මම ලාන්න මේ මීඩියට ඉස්සෙල්ල යවන්න අර CL තමයි මොබයිල් නම්බර් එක තියෙන එක යවන්න මේ කෝස් එකට සම්බන්ධ වෙන කැමැති කට්ටිය ඒක අරගෙන තියාගන්න පුළුවන් මොකද ඕනේ ඒ කෝඩ් එක අරගෙන තියාගන්න මේ අවුරුද්ද පුරාම ඉස්සරහට යන ඔක්කොම ප්‍රෝග්‍රෑම් වලට 105 දෙනවා තව 105 දෙනවා පෙන්නන කෝස් එක තියෙන. ඒතර මේකේ මේ කෝස් එකට සම්බන්ධ වෙන කැමැති නම් මෙන්න ඒක උඩ තියෙන කෝස් එකේ නම්බර් එක. තව SMS එකකට මැසේජ් එකකට දාන්න CLFL01 කියලා දාලා නම දාලා ඒක මේ අංකෙට වෙනම යවන්න. නැත්නම් දෙකම එක මැසේජ් එක ගෙවුවොත් කමක් නැහැ. ඒ ටික ඔක්කොම රිප්ලයි එකක් එනවා මේක රෙජිස්ටර් කරගන්න කැමති කට්ටියට මම account number එකේ වෙන සල්ලි ගාන දාලා ඊට පස්සේ list එක වෙනම ගන්න කියනවා. ඒක වෙනම කතා කරනවා. වෙනම දැනුම් දෙනවා. කැමති කට්ටිය ඔය දෙට ඔතන message එක දාන්න. ඈ මේක තවපාරක් screen share කරන්න ඕන තව ටික. නැත්නම් screen print එකක් ගන්න මුල් දවසේ කියලා දුන්න screen print එක ගන්න ඇති. දැන් තව තියෙන මේක අපේ තියෙන පරිගණක සාක්ෂරතාව එක මගකට හරියට පෙළ ගස්සන්න. stream line එක දැන් මේක computer පිටු stream line මේක පැය 14ක වැඩසටහනක් කියන්නේ සියලු දේ කියලා දෙනවා keyboard එක පාවිච්චි කරන ඉඳලා කවුරු keyboard එක පාවිච්චි කරන දන්නේ නැහැ කියලා keyboard එක හරියට පාවිච්චි කරන්නේ නැත්නම් type කරන්නේ type කරලා පෙන්නනවා. මේක practical වෙන එකක් මේ වගේ නෙමෙයි කට්ටියත් එක්ක කතා කරගෙන යන්නේ. ඒතර ලොකු පිරිසක් ගන්න නැහැ. උඩරම 30ක වගේ පිරිසක් තමයි කණ්ඩායමක් ගන්න එකපාරට මේකෙදි මේ කට්ටියත් එක්ක කතා කරගෙන යන්නේ. ඒ වේ කතා කරලා බලන මොන හරි ගැටලු තියෙනවා නම් ඒ ටිකට විසඳුම් දීගෙන ඒ විදිහ කරගෙන යන වැඩසටහන. මේ වැඩසටහන දින දිගටම තියනවාද කියලා අහනවා මේ වැඩසටහන තියෙනවා මාසෙට දවස් දෙකක් තියෙනවා මේ විදිහට ඒ දවස් ඉස්සරහට දන්නවා ඒකටත් අපේ Telegram group එකේ link එක මම තවපොඩ්ඩේ දාන්න ඒකට සම්බන්ධ වෙලා තියන්න නැත්නම් website එකත් ඒකෙත් තියෙනවා Telegram group එකේ link එක දාන්න මම Telegram දාලා නැතාව ඉතින් දාන්න මේ මේ වැඩසටහන මේකේ code එක මෙතන උඩින් තියෙනවා මේක streamline මේකත් site එකට දානවා හෙට වෙද්දි තියෙනවා මේකේ site එකේ හැබැයි offer එක ගන්න කලින් ගන්න register වෙන්න පුළුවන් වැඩසටහන ඊට පස්සේ මේකට ගියා මේකේ තියෙනවා මේ ගාණෙන් භාගය 6500 භාගය 3150 වෙන මේ කෝස් එකට දවස් 14ක එකක් මේ sorry පැය 14ක එකක් දවස් 7ක් වගේ යනවා එතකොට වසර පැය දෙකක් ගන්න සාමාන්‍යයෙන් ඒ දින ටික තාම හරියට තියෙන්නේ නැහැ දින ටිකක් සතියට දවසක් වගේ තමයි ගොඩක් වෙලාවට ඔක දාන්නේ දැන් තව තියෙනවා ව්‍යාපාර කටයුතු කරන කට්ටියට මොන හරි මේ තමන්ගේ බිස්නස් එක දුවන මොන හරි මේ බිස්නස් සම්බන්ධ දේවල් කරනවා නම් ඒකත් ටිකක් බිස්නස් පැත්තට වැඩි බර කරලා යන එකක් පැය 12ක එතකොට අර තිබිච්ච සමාජ ජාති මේක නැති වෙන්න පුළුවන් මොකද මේක බිස්නස් වලටම ටාගට් කරලා යන්නේ account හදනවා ගැන ඉන්වෙස්ට් එකක් හදන කේම ටිකක් කියලා දෙනවා ඉන්වෙස්ට් එකක් හදා ගන්න පුළුවන් වෙන්නේ excel එකෙන් කියලා දෙනවා ඈ ඒකත් 6300 150 ගත්තා 3150 වෙන්නේ තව තියෙනවා මේ දවස්වල විශේෂයෙන් වැදගත් වෙයි කියලා හිතන දැන් මෙතන ගොඩක් ඉන්නවා දෙමාපිය ඉන්නවා ඇති කියලා හිතනවා දෙමාපියන්ට මොකද ළමයි කරන්න ඕනද කියලා දැනගන්න ඕනේ එහෙනම් කම්පියුටර් පොඩ්ඩක් ඉගෙනගෙන තියෙනවා දෙමාපියෝ කම්පියුටර් දැනුවත් තියෙන ඕනේ පරිගණක ශාස්ත්‍රය තියෙනවා ඒ නිසා කම්පියුටර් ලිටරස් ෆෝ පේරන්ට්ස් දෙමාපියන්ට පරිගණක ශාස්ත්‍රතාව ඔබලා 5400 පැය 10ක කෝස් එකක් මේකදී කරන් ටික ළමයි රින්ගන තැන් වල ටිකක් බලන්නේ කොහොමද ඔය ටික කියලා දෙනවා සහ වැඩක් කරගන්න හැටි කම්පියුටර් එක
ඒක රුපියල් 2700ක 150 ගියෝකේ. තව මෙහෙම දෙයක් තියෙනවා මේක කැමති කට්ටියට දාන්න පුළුවන්. ඔය කලින් දවස මගෙන් අහුවා කෙනෙක් මේ පොඩි කණ්ඩායම් සඳහා කුඩා කණ්ඩායම් වලට ඔෆිස් එකේ ඉන්න කට්ටියක් වෙන්න පුළුවන්. කට්ටිය එකතු වෙලා යන කණ්ඩායම. එතකොට පැය 12ක එකක් 6300 10350 150 ඩිස්කවුන්ට් આવતી. රෙජිස්ටර් වෙලා තිබ්බොත් විතරයි ඒක දෙන්නේ. නැත්නම් දෙන්නේ නැහැ. නැත්නම් 6300 ගන්න. ඊට පස්සේ ට්‍රේනර්ස් ලට පුහුණු උපදේශක වරු හැටියට වැඩ කරන කට්ටියට ඊට පස්සේ ගුරුන්ට මේක පොඩ්ඩක් මෙහෙලා බර අඩු කරපු එකක් තියෙනවා. ඒකක් තියෙනවා. ඒකේ පැය 18ක් 7200යි. මේකේ පවර්පොයින්ට් වලින් ප්‍රසන්ටේෂන් එකක් හදන්න ඇති. ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ගැන කරන්න ඕන දේවල් ටිකක් ඒ දේවල් සියලු දේ ඇතුළත් කරලා තියෙනවා. ඒකේ තියෙනවා 7200යි. ඔෆර් එක රෙජිස්ටර් වුණාම 3600යි වෙන්නේ. ඔය දේ වැට් එකක් තියෙනවා. ඊට පස්සේ දැන් ඉදිරි වැඩ සටන් ගැන කට්ටිය අහුවානේ. ඔන්න ඉදිරි වැඩ සටන් ගැන 9 තියෙන එක අපි කරා. 9 12 do's and don'ts කරන්න ඕන දේවල් කරන්න ඕන නැති දේවල් කම්පියුටර් පාවිච්චි කරද්දී ඒක කියලා දෙනවා. ඊළඟ වැඩ සටහන තියෙන දිනේ තාම තීරණය කරේ නැහැ. හැබැයි හැම මාසෙකම නොමිලි වැඩ සටහන් දෙකක් තියෙනවා. හරි. මේ ගැන විස්තර දැනගන්න කැමති නම් මේ Telegram group එකට සම්බන්ධ වෙනවා නම් ඒකට දානවා විස්තර ටික. එනම් මොකුත් මට SMS යවන්න ඕනේ නැහැ. සමහර කට්ටිය ඉන්නවා Telegram නැති කට්ටිය. ඒ හැබැයි SMS නම් ඒවා අඩුයි. WhatsApp වලට හරි දාන්න. WhatsApp වල දාන්න එහෙම නම් WhatsApp වලින් හරි ෆ්‍රී කියලා දාලා ඉවරලා මේ නම්බරයට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලෝ ලිස්ට් එකක් හදාගෙන මම වෙන group එකක් හදලා ඒගොල්ලන්ට එවන මැසේජ් එකක් අලුතෙන් වැඩ සටහන් දීදී ඒක මැසේජ් එකේ වරනවා. ඔයත් නිකන් කට්ටියට එවුවොතින් සමහර ලාවට මේ WhatsApp වල අපි අහලා නැහැ අරමයි කියලා කියනවා. තමන්ගේ නම්බරේ විතරක් දාන්න වෙන කට්ටිය නම්බරේම දාන්න කොහොමද? කන්ෆර්ම් කරනවා මම අදිසොත් ප්‍රශ්නයක් ආවොතින් ඒ ඔප්පු කෙනා කවුද කියලා බලන්න පුළුවන්. ඒ ෆෝන් එකේ බලන්න පුළුවන්. Telegram group पे लिंक है मैंने मेरे का, मैं मेरे का चैट कर रहा हूँ ना, Telegram group पे लिंक है चैट कर रहा था दिनों, मैं तो मैं Telegram group पे लिंक किया था, मामा मैं वेबसाइट कर तब्दील कर दिया ना मेरा डॉट आवश्य, अट्टे ज्वाइन नहीं निकला, ये लिंक किया तब्दील कर दिया ना कंटैक्ट पेज जर ताम डालने इस बार दानों मैं हिट वेदी डाल देना है हिटावो सीट रेट तीनों अरे कहूँ दिन का तो इसलिए मैं කතාවක් ගුණා හරි නැත්තම් කවුද ඊළාට මේ තිසල කවුද තිසල ඔව් සර් මේ සර් අපි එක්ස්ටර්නල් කීබෝඩ් එකක් සර් දැම්මොත් ඒකේ සර් ෆන්ක්ෂන් කී එක කොහෙද සර් තියන්නේ FN එක්ස්ටර්නල් කීබෝඩ් එකක් දැම්මොත් ඒකේ සර් ෆන්ක්ෂන් කී එක FN කී එක සර් F10 කියනද FN एक्सटर्नल कीबोर्ड है तेरे सामान्य यूएसबी कीबोर्ड है नहीं तो बताओ तीन आते ओह सर हाँ एक ही तो उड़ पहली आते कीबोर्ड है क्या उड़ पहली आते फंक्शन की है क्या सर एक ही तो है ना सर अरे सर यात्रा यात्रियों से वाला तो है ना एफएन क्या ला एफएन हाँ एफएन क्या ना एक्सटर्नल कीबोर्ड है ना वो एफएन क्या तो है ना हाँ कहता इधर पड़ सकेगा एक ඊළඟ පරිසරයක් තියෙනවා. නැහ FN කියන එක මේ මොකද FN කියන එක තියෙන්නේ මේ වල මේ මොකද හේතුව තියෙන දැන් ලැප්ටොප් කීබෝඩ් එකේ කීබෝඩ් එක අකුල්ලා තියෙන ටිකක්. ඒක නිසා මේ අර ඉඳ ගන්නවන් තමයි සමහර කීස් වල කීස් දෙක දෙක තියෙනවා. එහෙම අවස්ථාවලට තමයි FN කියන කී එක තියෙන්නේ. එක්ස්ටර්නල් කීබෝඩ් එක කියන්නේ සාමාන්‍ය ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ නේ ගොඩක් වෙලාවට පාවිච්චින ඒ වගේ FN කියලා කීයක් එන්නේ නැහැ. හරිද සර? ओके थैंक यू अरे निपुल दुला दुला कथा कर दुला मुका पढ़े निपुल
සර් ලැප් එකේ බ්ලූටූත් පෙන්වන්නේ නැත්තේ ලැප් එකේ බ්ලූටූත් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ මේ බ්ලූටූත් තියනවා කියලා කලින් තිබිලා තියනවද නැත්නම් දිගටම නැද්ද දැන්? කොහමද සර්? ෆෝමැට් කරා මේ කමියුනිකේෂන් එකේ ෆෝමැට් කරා එයාලා කිව්වා ලැප් එකේ බ්ලූටූත් තියෙනවායි කියලා. දැන් ගෙදර ඇවිල්ලා බලනකොට ෂෙයා කරන්න බෑ බ්ලූටූත් පෙන්වන්නේ. ආ බලන්න බ්ලූටූත් ඕන් වෙන්නේ සාමාන්‍ය ගොඩක් ලැප්ටොප් වල වයිෆයි එකත් එක්ක. හරි? මේ මෙතන මයික් ෂෙයා කරලා බලන්න ඔයාලේ කොහොම ඉන්නකෝ බලන්න තව කවුරු හරි ප්‍රශ්න කරනවා එයාගේ තහල බලමු ඉස්සෙල්ලා මම ඔය ස්ක්‍රීන් ෂෙයා කරන්න අපේ එක පොඩ්ඩක් ඉන්නවා. චුට්ටකින් එකට උත්තර දෙන්න මම. නිපුල් මොකද්ද ප්‍රශ්නේ? නෑ මේ අපේ අර මේ වැඩවලට ගන්න නම් හොඳ printer එකක් කියනොද? හොඳ printer එකක් පොඩක් අමාරු ප්‍රශ්නයක්. මොන වගේ වැඩවලටද ඕනේ? printer කියන්නේ සර් කියන්නේ color printer එකක් නෙවෙයි නිකන් අර paper වගේ cute එකක්. කළු සුදු ගන්න ඕනේ. හරිද? ඔව් සර්. කළු සුදු ගන්න ඕනේ. හරි. කළු සුදු ගන්නවා නම් මේ කළු සුදු printer එක සාමාන්‍යයෙන් මෙහෙමයි කළු සුදු printer වර්ග දෙකක් තියෙනවා ඉස්සෙල්ලාම laser printer කියලා inkjet printer කියලා. අපි ඒක ගැන වෙනම ඉස්සරහට ගොඩක් detail ඉගෙන ගමු. හරි laser printer එක තමයි සාමාන්‍ය කළු සුදු ගන්නවට හොඳ. හරි මේ දවස්වල පළවෙනි දේ මේ දවස්වල ටිකක් printer ගණන් වැඩි. මොකද සියලු ඉලෙක්ට්‍රොනික උපකරණ ගණන් වැඩි. මොකද ගොඩක් ඒවා ගෙන්නගෙන නැවතිච්ච නිසා. දැන් කලින් දවස්වල මම කියන කෑම මම කිව්වා පොඩ්ඩක් printout ගන්නවට මේ දවස්වල ලාභයි කොහෙන්ද printout ටික ගන්න එක. කියන ගන්නේ එක පාර කතා කරගන්න ළඟපත් වෙන communication එක. හැබැයි printer එක ගන්නවා නම් සාමාන්‍ය වර්ග හැටියට මම පාවිච්චි කළ අද්දකින් තියෙන වැඩිපුරම මම HP තා පාවිච්චි කරන HP printer සාමාන්‍යයෙන් හොඳයි. හරි HP printer හොඳයි. ඊළඟ සාමාන්‍ය හැබැයි ගෙවල් වල HP printer කරේ HP වල laser jet එක ගන්න, inkjet එක ගන්න එපා. inkjet කෙනෙක්ගේ තින්ත වෙනම දාන්න ඕනේ. ඒ තින්ත වෙනම දාන එක ගන්නවා නම් හොඳ සාමාන්‍යයෙන් Epson paper brand එක. මොකද ඒක තින්ත ටික වෙනම දාන්න එනවා බෝතල් ගෙනලා දාත හැකියි. හරි එහෙනම් ඒක දැන් හොඳ Epson කෙනෙක් නැත්නම් අනිත් එකේදී ගන්නවනම් HP ගන්න පුළුවන්. තව Canon වල තියෙනවා. Canon වල තියෙනවා ඒකත් සයිඩ් වර්ග තියෙනවා. දන්න වර්ගයකින් ගන්න සාමාන්‍ය printer එක ගන්නකොට අඩුම ගාන 1 year warranty හම්බ වෙනවා. කොට පුළුවන් නම් 3 year බලන්න 3 year warranty ගන්න පුළුවන් නම් හොඳයි. දෙනවා අඩුයි ගොඩක් කරලා printers වලට. අඩු ගාන 1 year warranty ගන්න ඊළඟ ගණිත අහලා බලන්න කොච්චර printer එක කොච්චර ගන්නවද කියලා. printer එක අපි ඔක දාන කැල්ලක් තියෙනවා tone එක කියලා. වෙනම දාන එකක් තියෙනවා. ඒ දාන හැටි ඒවා ටික අහගන්න පොඩ්ඩක් ගන්න දෙනකින්. හැබැයි මගේ නම් උපදේශය මේ දවස්වල පොඩ්ඩක් ඉන්න මේ බඩු ලංකාවේ පොඩි ඒ ඉලෙක්ට්‍රොනික උපාංග වල හිඟයක් තියෙන කොට ගන්න එක අඩු නිසා නිසා මේ දවස්වල අර තිබ්බාගේ දෙගුණ විතර ගණන් ගිහලා තියෙන හැම්බඩුවම නිසා මේ දවස්වල පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික උපාංග වලට වේදන් නොකර ඉන්නවා නම් හොඳයි. හරි 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 මේ ඊළඟ කවුද අර ඉස්සලා වගේ වගේ කවුද දුලන මේ බ්ලූටූත් ඔන් වුණා අද හරියට දාලා තින්නේ. ඔව් සර්. නෑ සර් ඒ බබා දැම්මේ. හා ඔන් වුණාද බ්ලූටූත් නැත්නම් නිකන්ද හරියට දාලා තින්නේ? නෑ සර් බබා ඇවිල්ලා මෙතෙන්ට හරියක් දැම්ම මම ප්‍රශ්න අහන වෙලාවේ. ආ හරි හරි හරි. මම මේක වැඩි හරි කියලා හරියට දැම්ම නිසා අපිට මොකද නවත් නැකොට ඉන්නේ. මේ ශාක වෙන්න කලින් ඉන්නේ නේ. හරි මේකේදී සාමාන්‍යයෙන් මෙන්න මෙතන යට තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා මේ මේ අයිකන් එකක් තියෙනවා. මේ නිකන් අර එක තැනකින් පොඩි තරුවක් වගේ ඉස්සරලා නැයි කෙනෙක් තියෙන්නේ. ඔව් සර්. මේක තමයි අපි සාමාන්‍ය කියන Wi-Fi එකනේ. මේක ඕන් වෙලා නැත්තම් Bluetooth එන්නේ නැහැ ගොඩක් කම්පියුටර්ස් වල. ආ සර්. ඒක කීපයක් තියෙන පුළුවන්. ඉස්සලා අර මොනාරි ඔකට මේ software දාපු තැනින් කිව්වනම් මේක Bluetooth තියෙන කරා. මොකද නැත්තම් ඔකට Bluetooth වලට පොඩි software එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ Bluetooth driver කියලා අපි කියනවා. ඒ software එක දාන්න ඕනක වැඩ කරන්නේ. නැත්තම් ඒ කියන්නේ අපි ඕනම තියෙන ඔය computer දෙන ඕනම part එකකට ඔය සද්දෙන සවුන්ඩ් කාඩ් එක ඊට පස්සේ පින්තූරේ VGA කාඩ් ඔය හැම එකටම drive එකක් දෙනවා පොඩි software එකක්. ඒක තමයි මෙයා වැඩ කරන්නේ හරියට. හරි ඒ කැලේ දාලා නැත්තම් කොහොමද පෙන්වන්නේ? මම හිතනවා අර ආයතනෙන් දාලා ඇති කියලා ඒක ඒගොල්ලෝ කියලා බලව ගන්න වෙන්නේ. මෙතන බලන්න එතකොට මේක on කරන ක්‍රම කීපයක් තියෙනවා බලන්න laptop එකද desktop එකද ඉස්සලා මොකද? laptop එක වෙන්නේ නැද්ද? ලැප්ටොප් එකද? ඔව් සර්. ලැප්ටොප් එක නම් ලැප්ටොප් එක නම් සාමාන්‍ය කරන්නේ මෙන්න මෙතනින් මේ යට කොනේ මෙතන මේ මේ විදිහට අර මේ අපි කියන වයර්ලස් Wi-Fi අයිකන් එක මේක ක්ලික් කරාම සමහරට මෙතන නම් මේ මේත් වෙනනේ මේ Wi-Fi විතර මේකේ ඔන් කරන්න තියෙන්නේ. දැන් සමහර අය මෙතන Bluetooth ඔන් කරන්න තියෙනවා. නැත්නම් Wi-Fi ඔන් කරාම තමයි Bluetooth ඔන් වෙන්නේ සමහර අය. ඒ උපකරණ උපකරණ වෙනස් වෙන්න පුළුවන්. සමහර අය වගේ කීබෝඩ් එකේ තියෙන පුළුවන් වෙනම කී එකක් මේ ඔය වයර්ලස් ඔන් කරන කී එකක් තියෙනවා සමහර කීබෝඩ් එකේ වෙනම. ඒක ගහන්න වෙනකම් මේ පස්සේ කී එකක් එක්ක වෙන්න පුළුවන්. ඒ ක්‍රමයට ගහලා Wi-Fi වගේ මෙතන මේ අයිකන් එක ආවයි පස්සේ බලන්න පොඩ්ඩක් Bluetooth කියන එක
මෙතනින් ආවේ නැත්නම් මම ඉස්සෙල්ලා ගියාගේ මෙතන බ්ලූටූත් කියලා ගහන්න BLU කියලා ගහලා ඊපස්සේ බ්ලූටූත් යන අදර් ඩිවයිසස් කියලා මෙතෙන් ගියායින් පස්සේ මේක එයි ඊට පස්සේ මොනවද හරි සර් හරි ටිකක් එහෙම බලන්න මෙතනින් ගන්න තමයි තියෙන්නේ අර වල තියෙනවා කියවන සාමාන්‍යයෙන් තියෙන ඕන ඇක්සස් එක ගන්න තියෙන්න බෑ හරි සර් මම සර් අදමයි මේ ක්ලාස් එකට ජොයින් උනේ සර් මට ස්ක්‍රීන් ෂොට් ගන්න කොහොමද සර් ලැප් එකෙන් ස්ක්‍රීන් ෂොට් එක ස්ක්‍රීන් ෂොට් ගන්න Windows කී එකයි print screen කියලා එකයි press කළා මම කියන හොඳ වැඩක් තියෙනවා මම මෙතන chat එකේ දාන්නම් කොහොමද මගේ YouTube channel එක නැත්තම් සම්පත් අබේසුර කියලා YouTube එකේ search කරා නැත්තම් මගේ website එකේ address එක ලියාගත්තද දැන් අද ඔව් සර් මම phone එකට හරි phone එකට site එක උඩින් YouTube channel එකට link කරනවා කියලින්ම හරි නැත්තම් YouTube එකේ සම්පත් අබේසුර search කරනවා නේ ඒකේ තියෙනවා කලින් මේ free program දෙකක් කරා මම 3වෙනිදා සහ 6වෙනිදා ඒ දෙකම එතන video බලන්න පුළුවන් ඒක ගොඩක් විස්තර තියෙනවා සර් ඒකත් එක්ක බලන්න අන්න ඒක බලන්න හරි ඒක මොකද එතනින් බලලා ඊළඟට channel එක subscribe කරලා තියාගන්න YouTube channel එක එතකොට දැන් මේ video එක දානවා මේ විදිහට තව සමහර පොඩි පොඩි ඔය පොඩි පොඩි tips වගේ වෙනම දාන්නත් ඉඩ තියෙනවා තව program එකක දාලා තියෙනවා ඒ ටිකත් එක්ක එතකොට ඒවා ඔක්කොම එතන තියෙනවා ඊළඟට YouTube channel එකේ හරි එතනින් බලන්න පුළුවන් සාමාන්‍යයෙන් key එක press කරනකොට Windows key එකයි මේ print str කරලා print string කරලා ඒක දෙක press කරාම save වෙනවා computer එකේ සර් තව පොඩි ප්‍රශ්නයක් සර් මගේ සොෆ්ට්වෙයාර් එක මේ word කින්නේ මේ Microsoft 360ද කියලා ඔව් 365 කියන එක ඔව් ඒක සර් ඒත් මට දැන් අර ඔෆිස් එකේම කරන සමහර ඒ දැන් word වලින් එහෙම ටයිප් කරන් පොඩි ප්‍රශ්නයක් මට ඒක තියෙදිම මේ 2013 දා ගන්න බැයි ගන්න පුළුවන්. හැබැයි දැන් ඔය ඕක ලයිසන් එකක් දාලා තින්න නිකන් එකක් වෙන්නේ නැතුව ගලක් කරලා දාලා තින්න. මොකද ඔක මේ දැන් ගොඩක් වෙලාවට ඔක තමයි යන්න තියෙන්නේ. වෙනින් වර්ඩ් මේ අවශ්‍ය නැහැ දාගන්න පුළුවන්. අර සොෆ්ට්වෙයාර් එක මෙතනදී කොනේ ඒගොල්ලෝ කියලා දාලා දෙයි ඒගොල්ලෝ. ඔසේ එතකොට දෙකම නට ප්‍රශ්නයක් නැද්ද? දෙකම ප්‍රශ්නයක් නැද්ද? නැහැ එකක් තියෙනවා නම් වැඩිය හොඳයි. කරදර මොකද දෙකම වුණාම ප්‍රශ්නෙකුත් නැහැ. වැඩේ කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මොකද දෙකම එකපාරට ඇරියොත් නම් පොඩ්ඩක් අර මැෂින් එක तो लोड डेग वैडी उन्होंने तीन हिलाने पुलान कंप्यूटर नेता सामान्य देखा वर्षन देखा कारीना पुलान डेटलॉप पे नया गुड़ा कराउट अबे यार दानने के नुकड़ के दागने तोड़े एक बार दाले देख देखो पाँच घंटे पुलान में हाँ सर हरे एक हरे तब वो डेटलॉप देना तो हरे ये ना अभी ऐसे ही नाट्य मारे थे ये ना खेल देना था मैं कट्टी उड़ा कर गई ला हरे इतना लाइन खेल देना था गुड नाइट එනං සුබ සන්ධ්‍යාවක් වේවා පරිසෙන් ඉන්න වේලාවට හරි good night sir හරි good night thank you